දරුවනේ සුබ සැන්දෑවක් දුවල පුතාලට මා වැඳෙනවාද සුබ සැන්දෑවක් සර් සුබ සැන්දෑවක් සර් සුබ සැන්දෑවක් හරි පුතේ පන්ති පටන් ගන්න ඉස්සෙල්ල පුතේ මම ප්‍රාර්ථනා කරනවා අපේ දැන් මේ පන්තියට සම්බන්ධ වෙලා දරුවන් කිහිප දෙනෙක් විශේෂයෙන් මාව දැන් දැනුවත් කරන කිසුර පුතාම කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් පත් වෙනවා පුතාලා මේ කොවිඩ් රෝගයට කොවිඩ් ආසාදනයට ලක් වෙලා ඉන්න අපේ දරුවන්ට ඒ වගේම සියලුම අයට ඉක්මනින් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද පුතේ ඒ රෝග බිය දුරු වෙලා සියලුම දෙනාට සියලුම දෙනා සුවපත් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ඒකම මේ පවතින තත්ත්වයත් එක්ක පුතේ අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන විශේෂයෙන් දුවල පුතාලා එහෙද පුළුවන් තරම් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස ගන්න උත්සාහ කරන්න ඕන එවනම් අපි පාඩමට ඉස්සෙල්ලා පේපර් එකක් මම දැම්මා ඔයගලට පැය භාගයෙන් මේ කෙටි ප්‍රශ්න 20 හදන්න කියලා මේ කෙටි ප්‍රශ්න 20 ඔයගොල්ලෝ හැදුවද ඒක මේ කෙටි ප්‍රශ්න 20 හැදුවද උදානම්ද එතන අපි එක බලමුද බලමු සර් ආ ගන්න අතට රතු පෑන දැන් මේක මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියන්නේ ඔයගලන්ට ඔව් සර් හරි එමුනම් සූදානම් වෙන්න අපිට අපිට පළවෙනි ප්‍රශ්නෙට බලන්න උදව් කරන්න ඉන්නවා අත උස්සගෙන ගිහාරදුව ගිහාර පුතා ඔයාට අවස්ථාව අවයව සංගල වරහන් තුල ලියා දක්වන්න කියලා තියෙනවා. අවයව කියන්නේ මේ කුලකේ අඩංගු වන දෑ. මේ සංඛ්‍යාව ලියන්න අවශ්‍ය වෙන ඉලක්කම් ටික තමයි පුතා මෙතන එන්න ඕනේ නේද? එතකොට දුව කිව්වා හරි මෙතන අපි ගත්තහම මෙතන ඉන්නේ බිංදුව උර පහ බිංදුව දෙක. අවයව අතර කමාවක් දාන්න ඕන සංගල වරහන් දාන්න ඕන. ඒක තමයි පුතේ උත්තරේ. ඒ කියලා දාලා තියෙන්න ඕන. පුතාලා මේ විදිහට ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් ගන්න. වෙනස් උත්තර තියෙනවා නම් කියන්න. දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක දෙකද අපිට අවස්ථාව දෙන්න අයෝධ්‍යා මේධාවී දුව කතා කරන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න අයෝධ්‍යා අයෝධ්‍යා ඇහෙනවද අයෝධ්‍යා මයික් එක ඔන් වෙනවා ආ කියන්න දුක ආ එකතු කිරීම බෙදීම දෙක බෙදීමට ප්‍රමුඛතාවය දෙන්නේ ඔව් අතර දෙකෙන් බෙදුවාම මයික් එක වාගේ මහිතන ගැටලුවක් අතර දෙකෙන් බෙදුවාම දෙකයි නේ එතකොට පුතේ 6යි 2යි 8යි මම හිතන්නේ දුව මේ උත්තරේ තමයි අරන් තියෙන්නේ ප්‍රකාශ කරගන්න බැරි වුණාට හරි පුතේ හොඳයි එතකොට ලකුණු දෙකයි ඔබේ උත්තරේ මේ විදිහට එන්න ඕන අපි එනවා ප්‍රශ්න අංක 3ට ඉසිරි ඔබට අවස්ථාව ඉසිරි දුව ඔව් තන තියෙන්නේ සර් 18 සියලුම සාධක ලියන්න සර් එතකොට 1 ඔව් 2 ඔව් 3 9 6 නමය 18 ඔව් අපි උත්තර හරිද කියලා චෙක් කරගන්නේ කොහොමද එක්වරක් 18 දෙවරක් 9 තුන්වරක් 6 නේ 6 හරි දුව බොහොම හොඳයි සාධක සියල්ලම ලියලා තිබුණොත් ලකුණු 2යි
एक साधक आकारी मगहर लतिपुनो पुते एक लाखुना है यानी एक साधक आकारी मगहर लतिपुनो एक लाखुना है अभी इन्हें वहाँ तरह वे निकाश लेते प्रश्नांक का हाथ तरह अभी तो उदाहरण करने इन्हें तिवेन हम तिवेन ओपन आवश्यक ओ यह तावस्ता तो इतना एट आ देखे तो लती है ना देख ओ इधर बीट आ देखे तो लती है ना तू ना ओ इधर उधर मैं ए देवरात 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 तू ना गुना किरी में तू ना देख कर गुना तू ना गुना तू ना तू ना क्या देने इधर उधर से देवरात तू ना हाय आई हाँ हाय वारत तूने दहाड़ है उत्तरे दहाड़ है अन्ना हरी सर हाँ क्या अन्ना पुत्र सर डांसर दहाड़ है ही साधकलिया ने क्या लतीब बने हाँ एक ही सर देंग अभी एक वारक दहाड़ है देवरक नाम है तुम्हारा खाए क्या लवितरक लिया लतीब बहुत बड़ा दी इधर मैं ये लिया लतीब ने साधकलिया को गुनी तैयार लिया लतीब नहीं द नेसे माँग हरी अट लिए लती है ना माँग वही वाके एम पेपर का केरुवा हमें से एक हरी किया ला दूँ में दाला थी बा नहीं नहीं मेरे का मेहमान साधक लिया ने कि वो दुए मेहमान लिया ला हरी अन्य नहीं साधक लिया ने कि वो मेरे विधि अट लिए बे नो ना एक याने दाहाते इतनी न तू बेदने संख्या पे लगे इसमें साधक तेरु ना दे मैं साधक का देख का गुनी दे आ तावदूर रहता है क्यों वो तापिते दहाटे प्रथम का साधक का गुनी दे लिया ने क्यों वो दहाटे प्रथम का साधक का गुनी दे लिया ने क्यों वो तापी मैं वह प्रथम का साधक वाली इंपैदन हो मैं भी दिया था वो हम बेदल आपी प्रथम का साधक का गुनी दे लिए ना देख का गुना तूना गुना तूना किया එතකොට සර් ප්‍රථම සාධක ගුණිතයක් ලෙස ලියන්න කිව්වහම දැන් 30 ගත්තොත් සර් මුලින්ම දෙකෙන් බෙදන්න නැතුව තුනෙන් බෙදුවොත් වැරදීද? ගැටලුවක් නැහැ. ප්‍රථමක සංඛ්‍යා ගුවහම අපි දැන් පිළිවෙලට ගත්තොත් 2 3 5 7 11 ඔහොමනේ. ඉතින් මේක අපිට ඕනම ප්‍රථමක සංඛ්‍යාවකින් මුලින් බෙදන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. වාර දැන් මේක තුනෙන් බෙදන්න පුළුවන්. එතකොට 10යි. දෙකෙන් බෙදුවා 5යි 5ෙන් බෙදුවා 1යි. කොහොමත් මේක ගුණිතය මේ ටික තමයි එන්නේ අර අපි ගණිතේ තියෙනනේ පිළිවෙල කියන එක පිළිවෙල ඒ පිළිවෙල වැදගත්නේ එතකොට අපි සාමාන්‍යයෙන් ඒක පිළිවෙලට ලියනකොට මේ වගේ තමයි ගන්න. එතකොට බෙදනකොටත් අපි පිළිවෙලට බෙදුවොත් අපිට මේක ලියනකොට ගුණිතේ ලියනකොට මේ පිළිවෙලටම ගොඩ නැගෙනවා නේද? අන්න ඒකයි. හරි? වැරද්දක් නැහැ. ඒක අපි වැරදි දාන්නේ නැහැ. ප්‍රථමික සංඛ්‍යා වලින්ම තමයි බෙදෙන්න ඕනේ. හරිද? सर सर अरे हाथरे ने प्रश्न है मैं अरे देखा गुना तूना लिया ला एक लिया ने तू है देखा गुना तूने वार्ती किया ला लिया ला वितरा सामान दाल दा हाथ ली हुआ कमाने ओ दें बेटा ना अभी गुनी ते ले से लिया ने अभी तो गुना करेगा ना पहासुए ना ने गुना करेगा ना पहासुए ඔයා ඒකට 18 අරගෙන තිනවනවා නම් අපි මෙතනදී ලකුණු බෙදෙන්නේ පුතා මේ ආදේශ පියවර හරිනම් ඔයා ආදේශය හරිනම් එතනට එක ලකුණයි උත්තරේට එක ලකුණයි ඒ අනුව ලකුණු දෙකේ පැහැදිලිද ඔව් ආදේශය තියෙනවා හරි හරි එතකොට අපි එනවා දැන් ප්‍රශ්නාංක 5ට ප්‍රශ්නාංක 5 රිහන්සා දුව ඔබට අවස්ථාව රිහන්සා सर पहा आडू की गली में सर इतने पर सर मासाई दिनाई आडू का राती सर दास दिन या दिन तो यहाँ कमाई सर मासे आप फिर ने सर दोला है निश्चित ना काडू का काने बैरी हिता सर मासे पैसे गे ने मासे दिन पैसे डर इतने पर सर दिन पैसे टेन ने था बात तिहाक सर इतने पर सर तिहाई दोला है एक तो पर आठ पास से ना सर हतरिस देखा से हतरिस देखें निश्चित ना आडू का आठ पास से सर ये ना दहा ना बया लाखों देखा
ප්‍රමුඛතාවය දුන්නා කියලා හිතයිනේ ඒකයි අත උස්සලා තියෙන විදිහට මම අහගෙන යන්නම් එතකොට රේහන් සට පස්සේ ඉන්නේ තිසේ තිසේන්ට අවස්ථාව තිසේන් කතා කරා තිසේන් ඔබට අවස්ථාව තිසේන් සර් තිසාන්ද තිසාන් සෝරි තිසාන් धन संकेत धन संकेत दान धन संकेत එතකොට වැඩි වැඩි අංගේ ලකුණ දෙන්නා. මේ සමානයි නම් ලකුණු දෙක එකතු කරා දෙන්නගෙම ලකුණු තමයි නිරූපණය කරන්නේ. නේ? එහෙමයි. හරි. කවට යන්න පුතේ කිව්වොත් විතරයි ආ. හා සර්. අපි ඊළඟ අවස්ථාව ගන්නවා. එතකොට ඍෂි ඍෂි ලක්තුල පුතා මේකේ හැබැයි වාට තියෙන්නේ සුළු කෝණයක් අඳින්න කියලා. ආ බාහුවන සුළු කෝණයක් අඳින්න කියලා. ඒක වාට මම එක කරන්නම් ඔයාට අටවෙනි ප්‍රශ්නේ දෙන්නම් AB BC බාහුවන සුළු කෝණයක්. එතකොට පුතේ ඔයා මෙහෙම ඇඳලා තියෙන්න ඕන සුළු කෝණයක් කියන්නේ ඍජු කෝණයට වඩා අඩුයි. ඍජු කෝණයට වඩා අඩුයි. එතකොට මේකේ අපිට පැහැදිලිව පේනවා කෝණ ශීර්ෂයේ B. මෙතනට B එන්න ඕනේ A B C මේ විදිහට අංශක 90ට අඩු කෝණයක් ඔබ ඇඳලා තියෙන්න ඕන. ඒක පොදුවේ හැමෝටම මම කිව්වේ ලකුණු දෙකයි. ආ. ලක්දුල ඔබට අටවෙනි ගාන කතා කරන්න. හරි සර්. ඒක කියේ තියෙන සර් 6 8 12 යන සංඛ්‍යාවල කුඩම් පොදු ගුණාකාරයේ දියණි කියලා. ඔව්. එතකොට සර් අපි 12 6 8 12 කියන සංඛ්‍යා තුන කුඩා පොදු ගුණාකාරයෙන් හොයනවා. ඒ කියන්නේ ඒක බෙදනවා. අපි තුන්දෙනාම බෙදනවා එක ප්‍රථමක සංඛ්‍යාවලින් නේ. අපි තුන්දෙනාම බෙදනවා ප්‍රථමක සංඛ්‍යාවලින්. සෝ ඒ දෙක බෙද අපි කියන්න බලන්න මේවා බෙදෙන ප්‍රථමකයා. සෝ ඔක මුලින් බෙදන්න පුළුවන් අපිට දෙකෙන්. දෙකෙන් පුළුවන්. ඔක කියන්නේ 6ට 2 ඒවා 3යි. 8ට 4යි. 12ට 6යි. ඊළඟට අපි බෙදන්නේ කීයද? ඊළඟට දෙකෙන් සර්. ඔව් තුන බෙදෙන්නේ නැහැ. ඒකෙහි ඉඳ තුනම තුන හැමම ලියනවා. ඊට පස්සේ හතරට දෙකේව දෙකයි හයට දෙකේව තුනයි. ආයි බෙදන්නේ? ආයි බෙදන්නේ සර් දෙකෙන්. එතකොට තුන හැමම ලිව්වා දෙකට දෙකේව එකයි තුනයි. දැන් බෙදන්නේ? ඊට පස්සේ සර් තුනේ. ඔව්. ඊට පස්සේ අතන එකයි ඔක්කොම එකයි. එතකොට අපි දෙක ගුණ ඊට පස්සේ සර් දෙක ගුණ දෙක ගුණ දෙක ගුණ දෙක තුන මෙතන තුන කීයද ඊට පස්සේ උත්තර එනවා සර් 24 ඒවරක් දෙක 4යි 4වරක් දෙක 8යි 8වරක් තුන 24යි 24 කියන්නේ මේ සංඛ්‍යා තුනේ කවුරුන්ද සංඛ්‍යා තුනේ ඒ සංඛ්‍යා තුනම බෙදන්න පුළුවන් කුඩාම පොදු ගුණාකාරය සංඛ්‍යා තුනෙන්ම ඉතිරි නැතිව බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව.
හයනුයි අතනුයි දොළහෙනුයි සංඛ්‍යා තුනෙන්ම ඉතිරි නැතිව බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව තමයි පුතේ 24. 24කට වඩා අඩු සංඛ්‍යාවක් නැහැ පුතේ මේ තුන් දෙනාගෙන්ම ඉතිරි නැතිව බෙදෙන. තුන් දෙනාගෙන් ඉතිරි නැතිව බෙදෙන කුඩාම එක්කෙනා තමයි 24. තේරුණා? අන්තිමයි. හරි. ලකුණු දෙකයි. දැන් පුතාලට ඔන්න ඒ පිටුව ප්‍රශ්න 8ක් වෙනකන් අපි සාකච්ඡා කරා. නේ? ෆයිල්. එහෙනම් ඒ පිටුවේ ඔන්න මම අඩුපාඩු හදාගන්න මම මේක පොඩි කරලා දානවා. ඔයගොල්ලෝ බලන්න මේ අඩුපාඩු තියෙනවනම් ඉක්මනට හදාගන්න. අලුතෙන් දැන් මේ මොහොතේ සම්බන්ධ වෙච්ච ගොල්ල පුතාලා ඉන්නවනම් ඔන්න මේ මම ඒ පිටුව විතරක් මෙතනට අරන් තියෙනවා. නේ? ඉක්මනට බලන්න අඩුපාඩු හදාගන්න. ඊළඟ පිටුවට එන්න ඉස්සෙල්ලා. සර් ඔව් කියන්න දුව සර් දශකයක් හොයද්දී එකක් එකතු කරන්න ඕනි නේද නේ ඉස්සරහට එනවද දශකයක ගාන ඔව් සර් ඉදිරියට අපි කතා කරමු ඔව් සර් 17 වෙනි ප්‍රශ්නේ හරි අපි එමුනම් දැන් යමු ඊළඟ පිටුවට පිටුව අංක පටන් ගන්න තියෙන්නේ 9. ප්‍රශ්න අංක 9 අවස්ථාව තියෙන්නේ ඉසුරු දාර ඉසුරු පුතාට අවස්ථාව. ඉසුරු පැහැදිලි කරන්න. ඉසුරු 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 සෙනිත් එහෙනම් කතා කරන්න සෙනිත් සෙනිත් ඔබට අවස්ථාව පැහැදිලි කරන්න සර් මං කියන්නද සෙනිත් නැද්ද සර් මං ඉසුරු ඉසුරු කියන්නේ ඉසුරු සර් දශකය හොයද්දී පළමු සංඛ්‍යා දෙකෙන් තමයි අපි එක හොයාගන්නේ මේකේ 2010 වෙනි මාසේ 30 එතකොට 21 වන දශකේ දශකයක් කියන්නේ අවුරුදු කීයක කාල කලාපයක් ඒ අවුරුදු වසර කීයක කාල පරාසයක්ද දැන් මෙහෙම නේ ඔන්න පුතා අපිට කතා කරොත් එන්නේ කාල පරාස දශක ශතවර්ෂ शतवर्ष කියන්නේ සියවස් ඊට පස්සේ සහස්රක ඕකනේ දශකයක් කියන්නේ අවුරුදු 10ක කාල පරාසයක් ශතවර්ෂයක් කියන්නේ අවුරුදු 100ක කාල පරාසයක් සහස්රකයක් කියන්නේ අවුරුදු 1000ක කාල පරාසයක් එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමත් එක්ක තමයි අපි කාලයේ ආරම්භයේ සලකන්නේ කිතු උපත එක්ක කිතු උපතට පසුව ගත කරන කාලයේ තමයි කිස්තු වර්ෂ වේ. කිතු උපතට පෙර කිස්තු පූර්ව. දැන් කිතු උපතට පසුව කිස්තු වර්ෂ 2010 වෙනි මාසේ 30. දැන් ඔයාගෙන් අහන්නේ මේ දිනය කුමන දශකයටද අයිති වෙන්නේ කියලා. කුමන 10 ගොඩටද අයිති වෙන්නේ කියලා. එතකොට ඔයා මේ බිංදු දෙකක් අයින් කරලා හරියන්නේ නැහැ නේද? දශකේ බලන්න නම් මම කියලා දීලා තියෙන්නේ කොහොමද? දන්න කෙනෙක් කෙනෙක් කතා කරන්න බලන්න. 1.2 අයින් කරන්නේ. 1.2. එතකොට දශකේදී අපි බලන්නේ. ඔව් දශකේදී. අපි බලන්න ඕනේ දශකේදී 1.2 අපි අන්තිතර මෙතන 10 ගුණාකාරකයන්නේ. එතකොට අපි මෙන්න මේ අග ඉලක්කම අමතක කරා. එතකොට මෙතන බිඳුව තියෙන්නේ ඒ කියන්නේ මේක ඉන්නේ 200 දශකයේ 200 දශකයේ මේක මෙහෙම තිබුණා නම් අපි ගත්තොත් එහෙම 2001 කියලා තිබුණා නම් එතකොට මෙයාව ගන්න කීයද 200 දශකයේ පහු වෙලා එතකොට ඉන්නේ 201 වන දශකයේ sorry 201 සර් හැමෝම සර් ඔව් කියන්න සර් දශකයේදී සර් ඔය මුල් ඉලක්කම් තුනද හැමෝලෙම බිඳුව තිබුණොත්
ඒ ගානමයි 2000 තාම සම්පූර්ණ වෙලා නැහැනේ 2010 10 වෙනි මාසේ 30 වෙනි දානේ එතකොට මේක තාම 200 දශකයේ තමයි මේ ගත වෙන්නේ 200 දශකයේ ඉවර වෙනවා 2010 12 වෙනි මාසේ 31 වෙනිදා මැදින් රාත්‍රී 12 පහ වුණා ඒ කියන්නේ 2001 2001 පළවෙනි මාසේ පළවෙනිදා වෙනකොට අන්න 201 වෙනි දශකයේ පටන් ගන්නවා sorry 201 වෙනි දශකයේ තේරුණා මේ දශකයේ අහපු ගමන් අගයි ලක්කම වර්ෂයේ අගයි ලක්කම බලන්න අගයි ලක්කම බිඳුව නම් මේක තමයි දශකය අගයි ලක්කම බිඳුව නොවන අගයක් නම් 200 මේ එන අගයට එකක් එකතු කරා මේක මේ පාඩමේ අපි ඉගෙන ගත්තා ඒක හොඳට බලා ගන්න මතක් කර ගන්න ඔයගලට අමතකයි සියවස ඇව්වොත් එහෙම සියවස ඇව්වොත් අපි අගයි ලක්කම් කීයක්ම බලනවා අගයි ලක්කම් දෙකක් අයින් කරනවා අයින් කරන ඕනේ අගයි ලක්කම් දෙක බලන්න එතකොට මේ 20 වෙනි දශකයේ සියවස නැත්නම් ශත වර්ෂයේ 2001 වුණා නම් 21 වෙනි එක සාස්ත්‍රකය ඇහුවා නම් 3 එතකොට දෙවෙනි සාස්ත්‍රකය තේරුණාද දැන් මගෙන් අර ප්‍රශ්න ඔව් සර් ඔව් සර් उत्तर पत्र देशीय दशक मंगिटने වර්ෂය දිහා බලන්න වෙන දිනේ මේව අදාළම නැහැ මේක අවශ්‍යම නැහැ වර්ෂයේ 2005 කියලා හිතන් අහන්නේ දශකයේ කී වෙනි දශකයේද කියලා අහන් දශකයේ කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නන 10 ගොඩවල් කියන එක 10 ගොඩවල් ඒතකොට 10 ගොඩවල් නම් ගන්න කොහොමද 10 ගොඩවල් වෙන්න නම් ඔබ මෙතන දැන් 10 දැන් මේක 10 ගොඩවල් පැහැදිලිවම පේනවනේ 200ක් නේ මෙතන එන්නේ එතකොට ඔයගොල්ලෝ කරන් 10 මෙන්න මේ අග ඉලක්කම බලන්න එච්චරයි අග ඉලක්කම එයා බිංදුව හැර බිංදුව නැතුව වෙන ඉලක්කමක් නම් මෙන්න මේ මේන අගයට එකක් එකතු කරන් එතකොට 201 වෙනි දශකය මේක බිංදුව නම් ඒකම තමයි 200 දශකය තේරුණාද සියවස බලනකොටත් එහෙමයි සියවස බලනකොට අග ඉලක්කම් දෙක බල වහගන්න අග ඉලක්කම් දෙකේ බිංදු දෙක આવොත් 20 බිංදු දෙක නෙවෙයි නම් 21 සාහස්ත්‍රය හොයනකොට අග ඉලක්කම් 3 බලන්න බිංදු 3ම නම් 2 බිංදු 3 නෙවෙයි නම් යාට එකක් එකතු කරන්න 3 ඕක මතක තියාගන්න පුළුවන් නේද ඔව් සර් ඔව් සර් අන්න ඒක මතක තියාගන්න ඒ විදිහට ගන්න ලේසි එතකොට. පැහැදිලිද? දුව ඔයාගේ දැන් අර සැකයේ දුරු වුණාද? ප්‍රශ්න දැන් තේරුණාද ඔයාට? හරියට දැන් ඔයාගෙන් මම ඒක ප්‍රශ්නයක් අහන්න ඕන. තකාල උත්තර දෙන්න. හරි. හරි. මම ඔන්න ගන්නවා 1975. කී වෙනි දශකයේද? दशकर्षण बिंदु
මෙතන බිඳුව આવොත් දෙක වෙන්නේ 1000නේ 1000 අයි දෙයියනේ 1000ට වඩා වැඩි ඉනේ 1000ට වඩා වැඩි නම් මේ දෙවෙනි 1000 ගොඩනේ පිරෙන්නේ හරිද හා සර් 1300 වුණොත් කියන්න බලන්න දශක 130 ආ 100 වස සියවස 13 13 සහස්රක 1 නෑ සහස්රක 2 ඔක ඔයා පොඩ ප්‍රැක්ටිස් කරන්න ඕන හරි ආ ඒ සටහන් පොතේ සටහන බලලා නැවත ආ හොඳයි ඔන්නෝමයි පුතේ එන්නේ ඕනේ එතකොට මේකේ උත්තරය 100 දෙන්නේ දශකය දශකයේ 200 නේ 200 වන දශකය තමයි මෙතනට එකතු කරන්න දහවෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 10 කොහොමද ගන්න මේ ටික එකතු කරන්න තියෙන්නේ 20යි 15යි එකතු කරාම කීයද 35 ඔව් අපිට අවස්ථාව ඔව් හැමෝම කල 20යි 5 දැන් 20යි 15යි එකතු කරාම මෙතන ඉන්නේ 35 35 අපිට අඩු කරනවා 30. 35. 5. එතකොට දින 5යි. මාස පැත්තට එක මාසයක් ගියා. දින 5යි. එතකොට මෙතන අර 30 ගන්නව මාස කොටට. එතකොට 6යි 1යි 7යි 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 14. 14. 12ක් අඩු කරාම 2යි. මෙතන 2යි. එතකොට අවුරුදු 1යි. 3යි 2යි 5යි. 2යි 6යි. उदव कर संख्या අගට 6න් බෙදෙන සංඛ්‍යාවක් එන්න ඕනේ 8 දැන් මේ සංඛ්‍යාව 6න් ඉතිරි නැතුව බෙදෙනවා නම් මෙන්න මේ අගේ ඉලක්කම් අපිට මේ 6න් ඉතිරි නැතුව බෙදෙනවා නම් මොකද කරන්නේ මෙයා 2න් බෙදෙන්නත් ඕන 3න් බෙදෙන්නත් ඕන 2න් හරි 2න් බෙදෙන බව පැහැදිලිනේ 2න් බෙදෙනවා මෙයා 3න් බෙදෙනවා බලන්න 3න් බෙදෙනවා 3න් බෙදෙනවා සර් ඉලක්කම් 3න් බෙදෙන हाय එහෙනම් මෙතන ඒක හරි 8 ඒක හරි තව තියෙනවද පුළුවන් සර් දෙකක් පුළුවන් දෙකක් පුළුවන් 2 2 4 1 5 5 4 සර් 24 2 ගන්න සර් 24 හරි 24 සර් 5 24 නෙවෙයි 2 සර් 5ක් පුළුවන් 5 2 7 1 8 8 4 12 5ක් පුළුවන් ඔව් 5ක් පුළුවන් ඔය ඔක්කොම සර් 24 නෙවෙයි 2 2 2 ඔන්න ඔය ඉලක්කම් තුනෙන් එකක් කියලා තියෙනවා ඉලක්කමක් කියන්නේ කියලා තියෙන්නේ එකක් හරි දීලා තියෙනවා නම් පුතේ ඔබ හරි මෙතනට උඩ ලකුණු දෙකයි එකයි දියන්න ඕනේ හරි එතකොට සර් ඔක බලන්නේ මුලින්ම දෙකෙන් බෙදනවාද කියලා අන්තිම ඉලක්කම් බලනවා ඊට පස්සේ තුනෙන් බෙදනවාද කියලා නේද ඔව් දෙකෙන් හා තුනෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා 6න් ඉතිරි නැතිව බෙදෙන ඔව් සර් දෙකෙන් හා තුනෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා 6න් ඉතිරි නැතිව බෙදෙන ඔව්
දැන් 12 වෙනි එක කියන්නේ බලන්න 12 වෙනි එකට අපි අවස්ථාව තියෙන්නේ කාටද සපිරටනේ සපිර සපිර පුතාට අවස්ථාව සමපාද ත්‍රිකෝණයකට සම්මිතික අක්ෂ කීයක් තිබේද ඔව් සමපාද ත්‍රිකෝණයක සම්මිතික අක්ෂ කීයක් තිබේද මම නිකන් සමපාද ත්‍රිකෝණයක් මෙහෙම ඇඳලා පෙන්නන්නම් පාද තුනම සමාන ත්‍රිකෝණෙ නේද පුතේ ඔය විදිහට ඔව් එතකොට මෙයාගේ සමමිතික අක්ෂ ගාන තමයි පුතාගෙන් අහන්නේ කීයක් තියෙනවද පුතා සමමිතික අක්ෂ තුනක් තියෙනවා සර් අනිවාර්යයෙන්ම සමමිතික අක්ෂ ගාන තුනයි උත්තරේ තුනයි ඇඳලා අහන්නේ එතකොට ඇන්ඩ්‍රොයිඩ් එක අපි ගන්න සම්මිතික අක්ෂ තුනේ නම්බරනේ රයිට් ටු ඩබල් හොඳයි ලකුණු 2යි ලකුණු 2යි ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ එන්නේ සතිරගෙන් පස්සේ කවුද සතිරගෙන් පස්සේ කාටද තියෙන්නේ මම කියන්නද ඉසිරි ඉඳුවර යනාරනේ ඉසිරි යනාරා ඔව් සර් ඔව් අපිට දව කරන්න 13 පහත ගුණිතයේ දර්ශක අංකණයෙන් ලියන්න කියලා. එතකොට සර් ඔතන 5ව 3ක් තියෙනවා. ඒ කියන්නේ 5ේ 3 වන බලය ඊට පස්සේ ඒකේව 2ක් තියෙනවා. ඒකේ දෙවැනි බලය සර් නම්ක් මෙහෙම එක ලිව්වොත් පහේ තුන්වෙනි ඵලයේ ගුණ කිරීමේ දෙවෙනි ඵලයේ කියලා. එතකොට සර් දැන් VG පදයක් තියෙනකොට සර් අපි ගුණ කිරීම යොදා ගන්නේ නැහැ සර්. ඔව් ගුණ කිරීම යොදා ගන්නේ නැහැ. ඒක පොඩි සම්මත අපි සම්මතයක්. ඒ හින්දා මෙහෙම ලියන එක තමයි වඩා හොඳ. මෙහෙම ලියලා තිබුණොත් ඉතින් ඕගොල්ලන්ගේ වයස් මට්ටමේ අපි ඉච්චර ලොකුවට බලන්නේ නැහැ. නමුත් ලියන්න පුරුදු වෙන්න එපා. ලකුණු ගුණ කිරීම ලියුත්තර දිද? ආ लकनु දෙකම ගන්න මෙහෙම ගුණිතේ දාන්න එපා කියලා තමයි මම කියන්නේ ආ ලකුණු අඩු කිරීමක් කරන්නේ නැහැ මොකද x අකුරත් එක්ක මේක පැටලෙන්නේ නැහැ හරි සර් තැන්කියු ප්‍රශ්නේ 14 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දහම් ඔබට අවස්ථාව කතා කරන්න දහම් ඔව් සර් අපිට 14ට උදව් කරන්න ඉක්මනට विषम भाग नवे नोट दागे विषम भाग्या හරය සමාන ලවය අවස්ථාවයි හරය ලවේ සමාන වුණාම ඒක විෂම භාගයක් අනිත් එක හරය ලවේ කියන එක දන්නවනේ ඔයගොල්ලෝනේ දැන් මේ හරය මේ ලවය හරක පිට ළමයා කියලා මතක තියාගන්න ලවය ඊළඟ එක තමයි පුතේ ලවය හරයට වඩා වැඩි අවස්ථාව ඔන්න ඔය දෙකම හරය ලවේ සමාන වෙනකොටත් අපි විෂම භාගයක් ලෙස තමයි සලකන්නේ. හරයට හරයට වඩා ලවයේ වැඩි වෙනකොට විෂම භාගයක් වෙනවා සමාන වෙනකොට විෂම භාගයක් වෙනවා. මෙතන දෙන්නේ කින්න පුතේ. 5 5 5 6යි. 5 5 5 6යි. දහම් පැහැදිලිද? ඔයා ඒක දැන් ඔයාට අතපසු වෙලා තියෙන්නේ. තේරුණාද? ඔව්. ඒක ඒක රතු පෑනීම මාක් කරගන්න පුතේ. නැත්නම් ওই වැරද්ද ඔයා දිගටම අරන් යයි.
පහළොස්වෙනි ප්‍රශ්නෙට අපිට එන්න තියෙන්නේ පහළොස්වෙනි ප්‍රශ්නේ එන්නේ සෙහන්සා ෆෙනෑන්ඩු සෙහන්සා දුව ඔබට අවස්ථාව සෙහන්සා ඔක පොඩ්ඩක් ලියා ගන්න දෙනවා හරි ලියා ගන්න පහළොස්වෙනි ප්‍රශ්නේ සෙහන්සා මට මෙහෙම කියන්නකෝ සෙහන්සා මේ සංකේතය මොකද්ද කියන්නේ एक बारी आ वन ना रे निश्चित हो कि अन्न ना दूं नेतां कुड़ा मैं क्या मुकाबले विशाल बैठी नेतां विशाल मैं कितने दान वाले मैं का समान है दम पुताम मतलब इतने तो निश्चित हो मुझे अन्न मैं संकेत तूने मुकाबले निकला कुड़ा एक अन्न मैं का ने एक अन्न और यार मैं क्यों दम किया वाला मतलब मैं क विषम मे तुले अटे पंगुलटने निवरदी संकेत उपक्रमेंटे विशाल එතනින් අපිට පුළුවන් මේකේ හරි වැරද්ද හොයාගන්න. දැන් ඔයා හරිනේ නේ? අන්න හරි. ඔය අවබෝධය තියෙන්න ඕන. හරි අවබෝධය බොහොම හොඳයි. ඔයා ඒ අවබෝධයෙන් උත්තර දුන්නේ ලකුණු දෙකයි. අන්න හරි. අපිට දැන් 16 වෙනි ප්‍රශ්නෙට බිනෝෂ් තමයි අවස්ථාව දීන්නේ. බිනෝෂ් ඔබට 16. බිනෝෂ් කතා කරන්න පුතේ ඉක්මනට. अवस्थाव देने की ना कथा कर अवस्थाव गे अनीत अवस्थाव गोलाके සනුක ඔබට අවස්ථාව සනුක සනුක කතා කරන්න සර් ඔව් ඔබට අවස්ථාව සනුක සර් ඔක දැන් සර් අපි 10ට වටව ගන්නවා එතකොට සර් 10න් 6 ඒ කියන්නේ සර් 0.6 ඒ කියන්නේ මෙයාම අපි ගන්නවා 10න් පංගු වලටනේ ඒ කියන්නේ අපිට මෙයාව ලියන්න පුළුවන් 10න් අපිට ලියන්න පුළුවන් කො බලමු මෙයාව ලියන්න පුළුවන් 10න් 6යි 10න් 6යි කියන්නේ 0.6 අන්න හරි right very good ලකුණු දෙකයි ඊළඟට 17 වෙනි එකට දිසඳු දිසඳුට අවස්ථාව දිසඳු 17 වෙනි ප්‍රශ්නේ මේ ස්ථනට එන්න ඕන අගේ කියන්න බලන්න දිසඳු දිසඳු ඉසුරු ඉසුරු දාර ඉසුරු කතා කරන්න සර් මං කතා කරා ඉස්සෙල්ල ආ ඔයා උත්තර දුන්නද පුතා හරි එහෙමනම් ඊළඟට අනු රවිදු ඉසුමලි කතා කරන්න ආ සර් ඔව් පුතා තියෙනවා 17 වෙනි ප්‍රශ්නේ. අවසත් අපට එකේ කියලා තියෙනවා 62.1 බෙදීම ස්ථනක් සමානයි 6.21 කියලා. එතකොට සර් මම ඒක බැලුවේ සර් එතන 0.3 මම දැම්ම සර් එතකොට 62.1 බෙදීම 10යි කියලා. 10යි.
හැට දෙකයි දශම එක දහයෙන් බෙදුවාම තමයි හයයි දශම දෙකයි එක වෙන්නේ නේද පුතාට මේ උත්තරේ චෙක් කරගන්න ක්‍රමයක් මට කියන්න බලන්න ඔයා මේක හරිද වැරදිද කියලා කොහොමද බලන්නේ එතකොට 10 න් මේ දශම තිත එක පියවරක් ඉදිරියට යන්නේ සර් එතකොට 62.1 10 න් බෙදුවට පස්සේ එක පියවරක් ඉදිරියට ගියාට පස්සේ 6.21 ඔව් ඒක හරි නැත්තම් පුතේ බෙදීමේ ප්‍රතිලෝම ගණිත කර්මය මොකද්ද? ගුණ කිරීම. ගුණ කිරීම. එතකොට පුතේ මෙන්න මේ දෙන්න ඔයා ගුණ කරොත් ඔයාට මේ උත්තරේ එන්න ඕන. 6.21 10 න් ගුණ කරන්න මනෝමය. 10 න් ගුණ කරාම පුතා ගුණ වෙනකොට අගේ වැඩි වෙනවනේ ගුණේ. මෙයා 1. ස්ථානයකක් එනවා. එතකොට එන්නේ 62.1. ඒක නේද මෙතන තියෙන්නේ. මේ දෙන්න ගුණ කරලා ඔයාට මෙයා හරිද කියලා බලන්න පුළුවන්. उत्तरे ඊළඟට අපිට 18 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නාංක 18 ඒකම ඉන්නේ අවස්ථාව වෙනවා එන්නේ ඔය දම්සත් ඉන්නවද දම්සත් කතා කරන්න ඉන්නවා සර් ආ දම්සත් පුතාට අවස්ථාව අපිට පුතා මේ පහක සංඛ්‍යා දෙක එකතු කරන විදිහ කියලා දෙන්න හොඳ පැහැදිලි කිරීමක් දෙන්න සර් 6 6 1 12 12 5 මේ තමයි එකතු කරන්න තියෙන්නේ. ඔව් සර් 6 6 1 12 5 මේ අසමානයි සර්. ඒ නිසා 6 1 අපි මේ ඒ කියන්නේ හරය අසමානයි නේ. හරය අසමාන වුණොත් දම්සත් තුත එකතු කරන්න පුළුවන්ද බැයිද? බැ සර්. එකතු කරන්න බෑ. එතකොට අපි මොකද එතනට යොදන උපක්‍රමය? නෑ. හරයන් සමාන කරන්න ඕන. අනිවාර්යයෙන්. එතකොට ඔයා 6 න් 1 තමයි මම හිතන්නේ වෙනස් කරේ නේද? 6 න් 1 12 න් පංගු කරන්න ඔයා කීයෙන්ද ගුණ කරේ? නෑ සර් මම 6 න් 1යි 12 න් 5යි දෙකම ගුණ කරා. කීයෙන්ද? 6 න් 1 ගුණ කරා සර් 4 න්. 12න් 5 ගුණ කරා සර් 2. ආ මෙයා 4න් ගුණ කරා මෙයා 2න් ගුණ කරා. එතකොට මෙතන ඔයාට කීයද ආවි 24න් 4. ඔව් සර්. මෙතන කීයද ආවි? 24න් 10 සර්. 10. එතකොට ඔයා මේ දෙක දැන් ඔන්න හරේ සමානයි. එතකොට මෙතන 24න් उत्तरे මට පොඩි අපිට ඔව් ඔමි නෝමි 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 මට විනාඩියක් දෙන්න දැන් දහම් අපි මේ දම්සත් කරේ හරේ සමාන කරගත්තා කොහොම හරි හරේ සමාන කරගත්තා එයා තුල්ල භාග දෙකක් ගත්තා තුල්ල භාග දෙකක් වෙරි ගුඩ් ලකුණු දෙක ලැබෙනවා නමුත් පුතාට මේ හරේ සමාන කරගන්න තුල්ල භාග දෙකක් ගන්න නැතුව එක තුල්ල භාගයකින් යන්න බැයිද දම්සත් එකකින් පුළුවන් සර් ආ එහෙම යමු බලන්න. එතකොට මොකද්ද කරන්න ඕනේ? එතකොට 6 න් 1 සර්. ආ ඔබින්න. එතකොට ඔයා යන්න ඕනේ 6 න් 1 ගුණ කරනවා කීයෙන්ද? 2 න් සර්. 2. 12 න් 5ට වෙනසක් කරන්න ඕනේ නෑ නේද පුතේ? එයා එහෙම. ඔව් සර්. ආ දැන් මෙතන මොකද වෙන්නේ? 6 වරක් 2. 12යි. 12 න් 2යි. මෙතන 12න් 5යි. දැන් පුතේ උත්තරේ කියන්න මට 12න් 7යි.
අර උත්තරේ මේනවා. දැන් තම්සත් පොඩක් බලන්න. ඔයා මෙතන දැන් පියවර කීයක් කරාද? ඔන්න මාත් එක ගණන් කරමු ආ. පියවර. ඔන්න මෙතන අපි මේක එක පියවරක් කියලා ගමු. එකයි. මේ පියවර දෙකයි. ඊට පස්සේ පියවර 3යි අවසාන උත්තරේ තමයි පියවර 4 නේද එතකොට මෙතනදී පුතේ ඔයාට යන්නේ 1 පියවරයි පියවර 2යි පියවර 3යි ඔයා මෙතන තුල්‍ය භාග ගන්නේ 1යි මෙතන ඔයා තුල්‍ය භාග 2ක් ගන්න හැබැයි පුතේ ඔයාට මෙතනත් ලකුණු 2 ලැබෙනවා මෙතනත් ලකුණු 2 ලැබෙනවා දැන් මට ඔයා කියන්න පළවෙනි ක්‍රමයේද හොඳ දෙවෙනි ක්‍රමයේද කියලා පළවෙනි ක්‍රමයේ ඈ දැන් මේ ක්‍රම දෙකෙන් මම මේ දාපු බලන්න මේ මේ අංක 1 දැම්මේ ඔයා හදපු විදිය අංක 2 දැම්මේ මේ ක්‍රමය මේ දෙකෙන් මොකද්ද හොඳ ඒ කියන්නේ මේ විභාගයේදී හොඳ ක්‍රමය මොකක්ද මලන්ස දෙකම එකයි වගේ හරි දෙකම එකයි නම් ඔයාගේ ස්පීඩ් එක තියෙනවා නම් ගැටලුවක් නැහැ තේරුණාද නමුත් මෙතනදී එක තුල්‍ය භාගයකින් ගත්තොත් උදේ වරදින තියෙන හැකියාව අඩුයි තේරුණාද හැබැයි වාට මෙහෙම කරන්න පුළුවන් නම් හොඳට ස්පීඩ් එකේ කල්පනාවෙන් අවබෝධය දවා කරලා දින හොඳයි ආ ඒක එහෙමයි මේ ක්‍රම දෙකෙන් හැදුවත් ඔබට ලැබෙන ලකුණු ගාණ නම් දෙකකම තමයි පැහැදිලිද හරි අවශ්‍ය කෙනෙක් සටහන් කරගන්න බොහොම හොඳයි හැබැයි දැන් මේක ටිකක් මේ අවස්ථාවේදී වගේම දැන් වෙන එකදී යොදන්න ගියොත් පුතේ තුල භාග දෙකට යනකොට හැබැයි ටිකක් ගැටලු තැන් මතුවෙන්නත් පුළුවන් ඒ හින්දා මේ ගැන පොඩ්ඩක් හිතන්න දෙවෙනි ක්‍රමය ගැන ඉතින් අපි පුළුවන් තරම් බලන්න ඕනේ අඩුම තුල්‍ය භාග ගණනකින් හරිය සමාන කිරීම අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අඩුම තුල්‍ය භාග ගණනකින් හරේ සමාන කිරීම. එතකොට තමයි අපිට පියවර අඩු ප්‍රමාණයකින් උත්තරේ ගන්න පුළුවන්. හරි. අපි එනවා 19 වෙනි ප්‍රශ්නෙට. 19 වෙනි ප්‍රශ්නේ අපිට අවස්ථාව තියෙන්නේ විනු. විනුට අවස්ථාව. විනු කතා කරන්න. විනු දුව කො විනු නැද්ද? ඉන්නවා. විනු කතා කරාද මේක ඉස්සෙල්ලා ඊළඟට එහෙනම් කතා කරන් අනුති අකික්මා අනුති දුව කතා කරන් කෝ සෙමන් කියන්නේද ලක්දුල්ද ඔයා උත්තර දුන්නනේ සර් කතා කරන්න චෙනුමි සර් 18 වෙනි ප්‍රශ්නේ ලකුණු කීයද ලකුණු දෙකයි හරි සර් සර් යටින් අර 1යි 2යි 3යි 4යි කියලා දාන්නේ මොකද්ද ඒ පීවර දෙක මම මේ පීවර පෙන්නුවේ මෙතන 1 පීවරයි 2යි 3යි 4යි මෙතන පීවර 3යි හරි සර් ඒව ලියා ගන්න අය අවශ්‍ය ඒවා ලියා ගන්න ඔක්කොම අවශ්‍යව ලියා ගන්න කො මේ අපේ චමත් චමත් ෆෙනෑන්ඩුගේ පුතා කෝ කතා කරන්න චමත් ෆෙනෑන්ඩුගේ පුතා තාත්තගේ නමින් ඉන්නේ මේ ඔක්කොම අඳගොළු බිහිරි වෙලානේ ඈ මිනුලි netmi කො කතා කරන්න මම මේගොල්ල කතා කරන්න ඕන තමන්ගේ අවස්ථාව ගන්න මම කියන්නේ ඉස්සෙල්ලා කියන්න බැරි ආ කියන්න පුතේ සර් මේ එතන මම ලිව්වි පීට වඩා ඒ ප්‍රමාණයක් අඩු සංඛ්‍යාවක් පීහා ඒ මගින් ලියන්න කියලානේ තියෙන්නේ පී මගින් සංඛ්‍යාවක් දැක්වේ පීට වඩා ඒ ප්‍රමාණයක් ඒ පීට වඩා ඒ ප්‍රමාණයක් අඩු සංඛ්‍යාවක් පීහා ඒ මගින් ලියන්න සර් මම එතන ලිව්වේ පී අඩු කිරීමේ ඒ කියලා පී මගින් දැක්වෙන පී මගින් සංඛ්‍යාවක් දැක්වේ පීට වඩා ඒ ප්‍රමාණයක් අඩු සංඛ්‍යාව පී අඩු කිරීම ඒ තමයි උත්තරය ඔක තමයි උත්තරය ඇයි සැකයක් තිබුණද පීට වඩා ඒ ප්‍රමාණයක් අඩු සංඛ්‍යාව ලකුණු දෙකයි හරි අවසාන ප්‍රශ්නේ බොහොම හොඳයි පුතේ අවසාන ප්‍රශ්නේ ඒකට මම උත්තරේ කියන්නද ඔයා උත්තර දුන්නේ නැද්ද නෑ සර් මම පබෝද උත්තර දෙන්නද දුවට අවස්ථාව දෙන්න පබෝද ආ කියන්න
මිලිග්‍රෑම් වලින් ලියන්න කියලා සර් තියන්නේ 3G 125mg මිලිග්‍රෑම් 1000ක් තමයි කිලෝග්‍රෑම් 1ක් වෙන්නේ ග්‍රෑම් 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 1ක් කියන්නේ මිලිග්‍රෑම් 1000ක් ඔව් සර් එතකොට සර් මිලිග්‍රෑම් 1ක් කියන්නේ ග්‍රෑම් 1000ක් ඔව් දැන් සර් මිලිග්‍රෑම් වලින් ලියා ගන්න ඕනි සර් අපිට එතකොට මිලිග්‍රෑම් වලට ඔක්කොම හරව ගන්න ඕනි එතකොට ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 1ක් මිලිග්‍රෑම් 10 නම් මේ ග්‍රෑම් 3ක් මිලිග්‍රෑම් 3000යි 3000ට එකතු කරනවා මිලිග්‍රෑම් 125ක් එතකොට සර් 3125 mg අන්න හරියට very good ලකුණු දෙකයි දැන් පුතාලාගේ අවසාන ලකුණ ගන්න බලන්න ලකුණු 40 ගන්න බලන්න ඉක්මනට සර් 40න් 40යි මට ඕ very good පැය භාගයක් ඇතුළත කරාද ඈ ඔව් සර් ආ හොඳයි පැය විනාඩි 20ට කරේ විනාඩි 20ට කරේ ස්පීඩ් එක හොඳයි පිළිවෙලට පැහැදිලිව කරලා තියෙනවා සර් ඔව් සර් 40න් අටයි ආ දානකෝ මේ chat box එකට දාන්න ඕගොල්ලන්ගේ ලකුණු මම බලන්න හරි හරි අපි ඔහොමම මේක second paper එකක් කරගෙන මේ යමු නේද පුතේ මම ඔයාලට වෙලාව දෙන්නම් ඒකම හදලා අපි සාකච්ඡා කරගෙන යමු නේ හොඳයි නේද එහෙම ඔව් සර් අපිට මේ අපිට කරන්න තියෙන්නේ මොනවද අපි මේ ගිය සතියේ මේ මම ගිය සතියේ අපි paper එකක් නේද කරේ पेपर रिकॉर्डिंग මම මේ ඩිලීට් කරා අගෝස්තු 13 වෙනකන් තියෙන ඔක්කොම ඩිලීට් කරා තමක් නෑ සර් ගිය සතියේක තියෙනවනේ ඇතිස ගිය සතියේක තියෙනවා ගිය සතියේක මම අද දැම්මා ගෲප් එකට හරි හා සර් thank you sir හරි අපි සර් වෘත්තපාඩ අ වෘත්තපාඩම අභ්‍යාස පැවරුවා සර් ආ වෘත්තපාඩම අපි සාකච්ඡා කර අභ්‍යාස පැවරුවා නේද පරීක්ෂණ අභ්‍යාසෙත් තිනව කරන්න නේද ඊට ඉස්සෙල්ලා අපි දැන් ගිය සතියේ පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ තව තිනවද ප්‍රශ්න සාකච්ඡා කරන්න ඒක සර් අවුසා කුණු සෙකන්ඩ් පේපර් එකේම සාකච්ඡා කරන්න ආ සෙකන්ඩ් පේපර් එක ගන්න එතනට යමු මේකේ සෙකන්ඩ් පේපර් එක දැනට තියමු ඒකේ සෙකන්ඩ් පේපර් එක ගන්න ඔන්න මාත් මෙතනට ගන්නවා ඒ සෙකන්ඩ් පේපර් එක ගමු
ඔබල සම්පූර්ණ කරලානේ තියෙන්නේ නේ ඔව් සර් හරි එහෙමනම් ඔන්න දැන් මම මෙතන වයිට් බෝඩ් එක ගන්න ඕන හා කියන්න සර් මේකේ 7 වෙනි ප්‍රශ්නේ මට හම්බුන්නේ නැහනේ හරි අපි බලාගෙන යමුකෝ සර් 7ක් නෑ 6යි තියෙන්නේ ප්‍රශ්න 6යි වෙන්න ඇති තියෙන්නේ නේද ආ අපි පළවෙනි ප්‍රශ්නෙට යමු ඕන්න ඈ අපිට හා ගන්න දැන් පේපර් එක ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක 1 මේකේ කියනවා පන්ති කාමරයේදී ඔබ විසින් සකස් කරන ලද දශම අනුපාත හා ප්‍රතිශත පුතාලට ප්‍රතිශත මුණ ගැහුණාද දස අනුපාත එක තුනයි අනුපාත හා ප්‍රතිශත පාඩම කරේ නෑ දස අනුපාත කරෙත් නෑ දශම තිබුණානේ දශම පළවෙනි මාස අනුපාතයි ප්‍රතිශතයි කරේ නැත අනුපාත මුණ ගැහුන්නේ නෑ නේද प्रतिशत excuse me sir ඔව් සර් මම ඔකට උත්තර ලිව්වා ඔව් අපි දැන් සාකච්ඡා කරගෙන යමු එදිනදා ජීවිතයේදී දශම අනුපාත ප්‍රතිශත භාවිතා වන අවස්ථා සඳහා උදාහරණ එක බැගින් ලියන්න ආ මට කියන්න උදාහරණයක් අවුද අපිට මේ එදිනදා ජීවිතයේ දශම අනුපාත ප්‍රතිශත භාවිතා වන අවස්ථා සඳහා උදාහරණ එක බැගින් දැන් දශම භාවිතා වෙන දශම භාවිතාව ආ කියන්නේ යම් ද්‍රව්‍යයක බරමැනීමේදී මොකද 5.5g දශම භාවිතාව වෙන අවස්ථාවක් කියන්නේ මිල ගණන්ක නේද අපිටද මිල ගණන් වලදී අන්න හරි අපි ගත්තොත් එහෙම මිල ගණන් ගණනේ කිරීමේදී මිල ගණන් ගණනේ කිරීමේදී ඒ ප්‍රස්තාර වලත් තියෙන බරමැලීමේදී මිනුම් ලබා ගැනීමේදී බලවැලීමේදී ලබා ගැනීම ධාවන තරංග වලදී ඒක තමයි ධාවන තරංගයක් කියන්නේ මිනුමක් නේ ගන්න කාලය එහෙමනේ අපි මිනුම් ලබා ගැනීමේදී හරි ඊළඟට ලියලා නැත්තම් ඔගොල්ලෝ ලියා ගන්න අනුපාත භාවිතාවේ නවස්ථා ගනු ගමු බලන්න අනුපාත භාවිතාවේ නවස්ථාව තමයි ද්‍රව්‍ය කීපයක් එකට එකතු කිරීමේදී ද්‍රව්‍ය කීපයක් එකට එකතු කර මිශ්‍රණ සෑදීමේදී ද්‍රව්‍ය කිහිපයක් එකට එකතු කර
මිශ්‍රණ ගොඩනැගීමේදී මිශ්‍රණ ගොඩනැගීමේදී ද්‍රව්‍ය කිපය සංසන්දන විට සංසන්දනය කිරීම නෙවෙයි මෙතන වෙන්නේ මිශ්‍රණයක් හැදෙනකොට දැන් කේක් මිශ්‍රණයක් සිමෙන්ති මිශ්‍රණයක් ඒ වගේ අවස්ථාවලදී තමයි අනුපාත දැන් තේකෝපය පිළිල කරනකොට ඔගොල්ලෝ එතන මිශ්‍රණයක් මේ භාවිතා කරන්නේ එතකොට අපිට අනුපාතයක් ගැන කතා වෙනවා අනුපාත පාඩමේදී අපි ඒ ගැන කතා කරමු ඊළඟට ප්‍රතිශත භාවිතා වෙන අවස්ථා ප්‍රශ්න පත්‍රයකට ලකුණු දැමීමේ අන්න හරි පිළිතුරු පත්‍රයක ලකුණු යෙදීමේදී පිළිතුරු පත්‍රයක ලකුණු යෙදීමේදී බැංකුවක පොලිය ප්‍රකාශ කිරීම අන්න හරි වෙරි ගුඩ් බැංකුවක අපි ගත්තොත් එම බැංකුවක තැන්පත් වල තැන්පත් ඕ ණය වල තැන්පත් ඕ ණය වල පොලි ප්‍රතිශතයේ පොලිය දැක්වීමේදී ඕ ණය වල පොලිය දැක්වීමේදී පොලිය දැක්වීමේදී අපි ප්‍රතිශත භාවිතා කරමු ඒ තමයි පළවෙනි ප්‍රශ්නේ ඔය කියන්නේ සර් මං අනුපාතයකට ලිවේ සංඛ්‍යා දෙකක් සමපාත කිරීමට කියලානේ සංඛ්‍යා දෙකක් සමපාත කිරීම කියන්නේ අදහස් කරන්නේ සමපාත කියන්නේ එකමත් එක පීඩන සර් ඒකේ මං අර ඩොට් දෙකක් තියෙනහන් මැදින් තියෙනහන් එහෙම හිතා සර් අනේ නෑ දැන් අනුපාත ලියන්නේ ওই විදිහට තමයි මේකෙන් කියන්නේ මිශ්‍රණය එකම ඒකකයෙන් දැක්විය හැකි ප්‍රමාණ කිහිපයක් අතර සම්බන්ධයක් ඒ කියන්නේ මේ මිශ්‍රණයකදී තමයි පුතා අනුපාතය දෙන්නේ මිශ්‍රණයකදී තමයි අනුපාතය දෙන්නේ පුතේ හරි ඒක නිවැරදි කරගන්න හරි රතු පෑනින් හදා ගන්න හරි අර ප්‍රතිශතවල දෙවෙනි ඉල්ලීල තියෙන එක මොකද අර රණය බැංකුවක තැන්පත් හෝ ණයවල බැංකුවක තැන්පත් මුදල් හෝ ණයවල පොලිය දැක්වීමේදී පොලිය ඇඳුම් වල දෙවෙනි එක ඍජු කෝණාශ්‍රයක් හා වෘත්තයක් භාවිතා කර පොත්පිංචක් පිටකවරයේ කරන ලද නිර්මාණයක දල සටහනක මේක මේ ක්‍රියාකාරකමක් එක්කෙන කාරණාව ඍජු කෝණාශ්‍රයක් වෘත්තයක් භාවිතා කර පොත්පිංචේ පිටකවරයේ කරන ලද නිර්මාණයේ දල සටහනක් ඇඳ දක්වන්න මේක පුතා මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන්නේ ඕගොල්ලන්ට මේක දැන් මේක මේ නිව් සිලබස් එකට අදාළ ගැටලුවක් නෙවෙයි මේක ඉස්සර ඔන්න දැන් අහගන්න මේ ඉස්සර ඔයගලන්ට කරන්න තිබුණ පුතේ ඇගයින් තුනක් වාරයකට ඇගයින් තුනක් තිබුණා ඒ ප්‍රතිශත සම්බන්ධ ඇගයීමක් තිබුණා මේ ඇගයින් තුනක් ඒ ඇගයින් තුනෙන් එක ඇගයීමක් තමයි මේ පොත්පිංචක් සකස් කිරීම කියන එක පොත්පිංචක් සකස් කිරීම ඒ පොත්පිංචක් අනුපාත ප්‍රතිශත සම්බන්ධ පොතක් හදන්න තිබුණේ පොතේ පිටකවරයට ඔයගලන්ට තියෙන නිර්මාණාත්මක ඔබ මේ නිර්මාණාත්මක පිටකවරයක් හදන්න තියෙන්නේ. ඒකේ තල සටහනක් තමයි ඔය අඳින්න කියන්නේ. ඒ කියන්නේ ඒක මොන කාලෙ වගේද ඒව කරේ? මේක ආවේ 2016 ට පෙර පුතේ. නෙමේ 2016 තමයි ඔක වෙනස් වුනේ. හරි? 2020 ඉඳන් දෝක ගියේ? නෑ 2016 මේක දෙන්නේ 2016 ඉඳන් 2000 දැන් අපි මේ යන්නේ 21නේ. මේ කාලේ පරාසෙ තමයි ඔයගොල්ලෝ දැන් යන විශේෂ නිර්දේශය. මේක පුතේ 2015 2014 ওই විදිහට ඉස්සරහට ගිය එක. හරි. ඒක මුලින්ම පටන් ගත්තේ මොන කාලෙද? 2010 මේකද? ඒ කියන්නේ නෑ පරණ එක. ඕක පොත් පිටින්ම අගේම් වල. මේක ගත්තේ අවුරුදු 6කට පෙර. ඒ කියන්නේ 2010 ඉඳන්. 2010 ඉඳන් 2016 කාල පරාසෙ. හරි? දැන් 6කට 16කටද? අවුරුදු 6න් 6ට යන්නේ. සෝරි 10 10. හරි 10. 2010. හරි අවුරුදු 6න් 6ට වෙනස් වෙන්නේ එතකොට මේ ඒක ගැන ඉච්චන සැලකිල්ල දක්වන්න එපා අපිට මෙතන ප්‍රශ්නෙට අදාළ කොටසට යමු තුන්වෙනි එකේ කියනවා ඕකේ දේවන වෘත්තයේ අඳුරු කළ කොටස සහ ඉදිරි කොටස් අතර අනුපාතය කියන්නේ කියලා මෙහෙම දිනනවා වෘත්තය ඒකේ මෙහෙම හරියටම වෘත්තෙන් හතරෙන් එකක් තමයි අඳුරු කරලා තියෙන්නේ මේ හතරෙන් එකක් හතරෙන් තුනක් අඳුරු කරලා
අඳුරු කරපු කොටසයි අනුපාතය. එතකොට මෙතන කොටස් හතරක් තියෙනවා මෙතන එක කොටසයි. අනුපාතය වෙන්නේ පුතේ 4:91. මේක ඉස්සරහට ඔබට මුණ ගැහෙනවා. 4:91. සර් එතන කොටස් 3යිනේ තියෙන්නේ. අයියෝ ඔව් වැරදි වැරදි. මෙතන කොටස් 3යි. 3:91. සර් ඒක මේ විදිහට ගන්නත් පුළුවන් නේද දැන්? පාට මුළු තියෙනවා පාට කරලා තියෙනවා 4:3ක් ඊට පස්සේ පාට කරලා නැහැ 4:1ක් එතකොට 1:93 එහෙම දාන්න පුළුවන් නේද නැහැ නේ මෙතන මුළු කොටස් ගන්න 4යි 4:3ක් අඳුරු කරලා 4:1ක් අඳුරු කරලා නැහැ අපිට කියන්නේ අඳුරු කර සහ අඳුරු කළ කොටස සහ ඉතිරි කොටස ඒතර අඳුරු කළ කොටස තමයි මුලට එන්න ඕනේ අඳුරු කළ කොටස තමයි පුතේ මෙතන තියෙන්න ඕනේ මේ නොකළ කොටස හරි ඔව් ඔව් සර් මම ඒක තමයි කිව්වර ලවයන් දෙක නේද ගන්න කියලා අර 4:3 4:1 ආ ඔයා කියන්නේ 4:3 4:1 මෙන්න මේ මේක තමයි ගන්න ඔව් ඒක හරි මුළු කොටස් 4 මෙතන 3:91 මේක මේ ඉදිරියේදී ඔයගොල්ලන්ට මුණ ගැහෙනවා හරි ඔබලු ඊළඟ කොටසත් කරාද බී කොටස කරලාද තියෙන්නේ මම සාකච්ඡා කරන්නද එහෙනම් බී එකට යමු මේක අඩුපාඩු හදාගන්න දැන් මට කරන්න බැරි වුණානේ ආ කමන්නේ අහගෙන ඉන්නකෝ බලාගන්න හරි ඉක්මනට අඩුපාඩු හදාගන්න මේ අපි ඒ කොටස හැදුවේ The B කොටස හරිද සටහන් කරගෙන ඉවරලා දැන්වත් හරි සර් අර මේ 6 වෙනි ප්‍රශ්නේ තවාර කණ්ඩායක ගානකුත් තියෙනවා ඒකත් එතකොට ආ ඒක නෑ ඒක කරන්න යන්න එපා කාටිසි කණ්ඩායක ඒක සර් දැන් ඔකේ සර් මුළු රූපෙම හුවොත් කොහමද සර් කියන්නේ මුළු රූපෙම අනුපාතයක් දෙන්න බෑනේ ඒ කියන්නේ මෙතන කොටස් ප්‍රමාණ දෙකක් හෝ කිහිපයක් තියෙනවා ප්‍රමාණ දෙකක් දැන් මෙතන අඳුරු කළා අඳුරු නොකළ අඳුරු කරලා තිබුණොත් එහෙම එකයි නේද එතකොට ඒතර එකත් එක තව ප්‍රමාණයක් සසඳන්න බෑනේ පුතා තේරුණා B එකට යමු B කොටස අඹ දොඩම් අන්නාස් අඹ කොටස් 2යි දොඩම් කොටස් 3යි අන්නාසි කොටස් 5යි එතකොට ඔක්කොම මිලිලීටර 840යි. ඔන්නෝම තියෙනවා. B කොටස පළවෙනි එක. ඊත රූපේ දැක්වෙන මිශ්‍ර පළතුරු බීම බෝතලයක අලව ඇති පත්‍රිකාවක්. ඊත රූපේ දැක්වෙන්නේ මිශ්‍ර පළතුරු බීම බෝතලයක අලව ඇති පත්‍රිකාවක්. මේ වැඩිම අඩංගු වන පළතුරු වර්ගය කුමක්ද? ඔබට පේන විදිහට අන්නාසි. අන්නාසි. ඔබේ උත්තරය අන්නාසි. දෙවෙනි එක මෙම අඩංගු දොඩම් විශ ප්‍රමාණය මුළු බීම ප්‍රමාණයෙන් භාගයක් ලෙස දොඩම් විශ ප්‍රමාණය 10:3 2:5 ඒ කියන්නේ 10:3 අන්න හරි තුන්වෙනි ප්‍රශ්නේ මෙම මිශ්‍ර කළ බීම මිලිලීටර 840ක අඩංගු දොඩම් විශ ප්‍රමාණය මිලිලීටර අතර කොම මිශ්‍රණය 840යි මිලිලීටර ඒක අපි බෙදනවා ඔක්කොම කොටස් ගන්න කීයද 10යි 10යි 840 10ෙන් බෙදුවාම 84යි එක කොටසක් එනවා මිලිලීටර 84යි එතකොට දැන් අපෙන් අහන්නේ දොඩම් විශ ප්‍රමාණයනේ 3ෙන් ගුණ කරලා ඒ වගේ කොටස් 3 අන්න හරි දොඩම් විශ ප්‍රමාණය එතකොට දොඩම් විශ ප්‍රමාණය බලන්න 84 වත් 3
එතකොට ඉන්නේ 3 වරක් 4 12 8 වරක් 3 24 1 මිලිලීටර 252 හතරවෙනි ප්‍රශ්නේ මෙම මිශ්‍ර නෑ මෙම අඩංගු අඹයුෂ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස අඹයුෂ ප්‍රමාණය ඔන්න ඔයගලන් මේක දන්නේ නෑ මම කියලා දෙන්න කරලා තැති ඔයගොල්ලෝ සමහර අය එතකොට ඔක්කොම කොටස් ගන්න 10යිනේ අඹයුෂ තියෙන කොටස් 2යිනේ ප්‍රතිශතයක් කරනවා කියන්නේ පුතේ මේක හරේ 100 කරගන්න එක මෙයාම හරේ 100 කරගන්න අපි මෙයාව ගුණ කරනවා 10යි 100ෙන් ගුණ 10යි 10යි එතකොට මෙයා එන්නේ 100ෙන් 20යි 20යි එතකොට ප්‍රතිශතයක් විදියට ලියන්නේ 100ට 20යි කියලා මේක ඔයගලන්ට තුන්වෙනි වාරයේ තමයි අලුත් විෂය නිර්දේශයේ මේ පාඩම තියෙන්නේ අනුපාත ප්‍රතිශත දෙකම හරි ඒක අපි ඉදිරියේ සාකච්ඡා කරමු එතකොට अन्नी එහෙනම් අපි මොකද කරන්න ඕනේ ලීටර 10 බෙදන්න ඕන මිලිලීටර 250 නේද පුතේ ලීටර 10 මිලිලීටර කරගන්න ලීටර 10 මිලිලීටර කරාම එන්නේ 10000යි 10000 බෙදෙනවා 250 ව හරියටම 4යි එතකොට 10යි ඉතුරු 0යි 0ට 0යි 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 කී දෙනයිද එතකොට අන්න අපි ලිව්වා 40 දෙනයි එන්නේ කුට්ට කියලා ලිව්වා ඔය උත්තර ආවද ඒවට හරි දාගන්න නේ ඔන්න අඩුපාඩු හදාගන්න ඉක්මනට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. හරි සර්. වෙන්න මම හරව ගන්නකම්. ඊළඟට ප්‍රශ්න අංක කීයද පුතේ? අපිට එන්න ඕනේ 3ට නේ. ප්‍රශ්න අංක 2. 2. ප්‍රශ්න අංක 2. ඔව්. ප්‍රශ්නාංක 2 මෙන්න මෙහිමයි දශම පාදෙන්නේ ප්‍රශ්නාංක 2 සුළු කරන්න කියලා කියන්නේ බිංදුවයි දශම 2යි 5 ගුණ කිරීම 8 හරි ඔන්න අපි කරන්නේ දශම තිත අමතක කරා එතකොට 25යි 25 ගුණ කරනවා පුතේ 8 අටවරක් පහ 40යි හතරක් ඉතුරු අටවරක් දෙක 16යි හතරයි 20යි එතකොට මෙතන එන්නේ 200 නමුත් මෙතන දශම ස්ථාන 1යි 2ක් තියෙනවා දැන් ගුණිතයෙන් අපි දෙකක් වෙන් කරනවා අග ඉඳන් 1යි 2යි එතකොට තිතෙන්නේ මෙතනට ඒ කියන්නේ උත්තරේ පුතේ 2යි ආවද උත්තරේ 2යි ඔන්න ඔය තමයි පළවෙනි ප්‍රශ්නේ A ගේ පළවෙනි එකට උත්තරේ දෙවෙනි එක මේක රෝමිලා කමංක 1 දෙවෙනි එක රෝමිලා කමංක 2 ඒකේ තියෙන්නේ 1.75 ගුණ කිරීම 1000 ඔගොල්ලෝ දන්නවා 1000ෙන් ගුණ කරන්නේ කොහොමද කියලා නේ ගුණ වෙනකොට අගේ වැඩි ඉතිරිපසට යනවා ඔව් එතකොට තවත් එකක් ඕනනේ එතකොට එන්නේ 1750යි පුතාලගේ උත්තරේ 1750 बी कोटसे देना। बी कोटसे पोतक मिल रुपया लेक्स पैन के मिल रुपया वाई माखने के मिल पैन के मिल तवड़ा रुपया देखा अभी। अलविनी महानो माखने के मिल माखने मिल पैन के मिल तवड़ा रुपया वाई अड़किरी में देखा රුපියල් දැම්මේ නැති වුණත් කමන්නේ පුතේ පැටලෙන හින්දා මෙතන y අඩු කිරීම 2 කියලා ලියලා තිබුණොත් ඒත් ඔබට උත්තර ලකුණු ලැබෙනවා හරි දෙවෙනි එක පොත් දෙකක් හා මකනේක මිල
පොත් දෙකක් පොතක මිල රුපියල් 2x එකතු කිරීම මකනයක මිල y අඩු කිරීම 2 y අඩු කිරීම 2 නේ මකනයක මිල ඔව් සර් y අඩු කිරීම 2 තුන්වෙනි එක ඊළඟට කියනවා පෑන් දෙකක් හා මකනයක මිල සඳහා වීජය ප්‍රකාශනය පෑන් දෙකක් පෑන් දෙකක් කියන්නේ y 2y ඊට පස්සේ මකනයක මිල y අඩු කිරීම 2 3y නෙවෙයිද ඔමිනකො පෑන් දෙකක් වුවම 2y නේ හරි පෑන් දෙකයි ඊට පස්සේ මකනය මේක තව සුළු කරන්න පුළුවන් එතකොට y 2y y 3y 3y අඩු කිරීම 3y අඩු කිරීම 2 මෙතනින් පස්සේ මෙතන සර් ඔව් කියන්නේ සර් මම ඔක තුන්වෙනි එකට ලිව්වේ නෙමෙයි සර් දෙවෙනි එකට ලිව්වේ 2x එකතු කිරීම වරහන් ඇතුලේ y අඩු කිරීම දෙකක් ආ මෙතන වරහන දැම්මා වැරද්දක් නැහැ පුතේ ගැටලුවක් නැහැ කමන්නේ හත් තුන්වෙනි එකෙත් ඒ විදිහට තමයි සර් හැබැයි y අඩු කිරීම දෙක වරහන් ඕ හැබැයි මෙහෙම වරහන දාලා ඔයා අවසානයේ මේ උත්තරේ ලිය වෙන්න ඕන මෙතන සජාතීය පද දෙකක් තියෙනවානේ සජාතීය පද සුළු කරන්න පුළුවන් නේ අපිට ඔව් සර් ඒ විදිහට හැදුවා ආහා එතන වරහන දැම්මට ගැටලුවක් නැහැ අවසානයේ හැබැයි අතන සුළු කරලා 3y දාන්න ඕන හරි ඊළඟට c කොටස ආදේශය මෙතන තියෙනවා 3x අඩු කිරීම 2y අපිට x වෙනුවට දෙනවා ආදේශ කරන්න 4 y වෙනුවට 3 ආදේශ කිරීම ආදේශ කිරීම එතකොට මෙතන 3 ගුණ කිරීම 4 12 කිරීම 2 ගුණ කිරීම 3 කිරීම 3 තුමරක් 4 12යි 12යි 6 ඔන්න ඔහමයි ඔබේ උත්තරේ ඉන්නවා ඒ ටික හරි වැරද්ද බලන්න ඉක්මනට හරි ආ ඒ ටික ගන්න හරි වැරදි ඒ අපි කතා කරේ ප්‍රශ්න අංක 2 අරද පුතේ අපි යමු දෙ ඊළඟ අධ්‍යයනයට පොඩ්ඩක් ඉන්න සර් ආ සර් ආ අදුපාඩු හදා ගන්න හරි සර් අපි බලමු ඊළඟට අපිට එන්න තියෙන්නේ ප්‍රශ්න අංක 3ට නේ ප්‍රශ්න අංක 3 තුනේ ඒ කොටස ස්ථන් පුරවන්න කියලා තියෙන්නේ ඒකේ කියනවා පුතා අපිට 7 3 සමානයි 7 3 මෙතන මෙහෙම දිගට දාලා අපිට 7 3 ගුණ කිරීම මෙතන ඉස්කොටුවක් තියෙන්නේ
එතනත් 30 කොටුවක් තුල භාග ගන්න තියෙන්නේ සමානයි එතකොට 6 2 3 මෙතන දැන් බලමු එතකොට මම 6 වෙන්නේ කීයෙන් ගුණ වෙලාද 2කින් ගුණ වෙනවා 2කින් ගුණ වෙලා එතකොට මෙයා 14 ඔන්න ඔබේ උත්තරේ 14 6 තුල භාග 14 ඊළඟට බී කොටස නිමල් තමාට ලැබුණු චොකලට් එකකින් 4න් එකක් මල්ලිටද 5න් දෙකක් නංගිටද දුන්නේය මල්ලිට හා නංගිට ලැබුණු ප්‍රමාණය චොකලට් එකෙන් කවර භාගයක්ද එහෙනම් පුතේ අපි මොකද කරන්න ඕනේ 4න් එකයි 3න් දෙක 5න් දෙකයි එකතු කරන්න තියෙනවා 5න් දෙකයි එකතු කරන්න තියෙනවා නේද එතකොට අපිට ගන්න වෙනවා නේද 4න් එකට තුල්‍ය භාගයක් ගන්නත් වෙනවා 5න් දෙකටත් තුල්‍ය භාගයක් ගන්නත් වෙනවා මේ දෙන්න එතන 4න් 20 කරගන්න මෙයා 5න් ගුණ කරනවා මෙයා 4න් ගුණ කරනවා කුඩා පොදු ගුණට අර එහෙම ගත්තා නම් හරි 20න් 5යි මෙයා 20න් 4යි 8යි නේ එතකොට ඔක්කොම 20න් 5 එකතු කිරීම 8යි. ඒ කියන්නේ 20න් 13යි. අන්න එහෙම. හරි නේද? 20න් 13. ඊළඟට කියනවා නිමල්ට ඉතිරි වෙන චොකලට් ප්‍රමාණය චොකලට් එකෙන් කවර භාගයක්ද? නිමල්ට ඉතිරි වෙන නිමල්ට ඉතිරි වෙන චොකලට් ප්‍රමාණය චොකලට් එකෙන් කවර භාගයක්ද? මුළු චොකලට් එක පුතේ එකයිනේ. එකෙන් අඩු කරනවා 20න් 13. එකෙන් අඩු කරනවා 20න් 13. එතකොට එකක් කියන්නේ පුතේ 20න් 20යි. ඒ 20න් 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 13ක් අපි අඩු කරනවා. එතකොට පුතාලට පේනවා මෙතන 20න් 20 අඩු කිරීම 13. ඒ කියන්නේ 20න් 7යි. කියදෙන්නේ 20න් 7යි. නිමල්ට ලැබුණු ප්‍රමාණය 20න් 7යි කියලා දීලා අන්න හරි මෙතනින් තව එකපාර 20න් 13 අඩු කරලා 20න් 7යි කියලා දාන්නද? වැරද්දක් නැහැ. හරි? මම හැමෝටම තේරෙන්න තමයි එහෙම ගත්තේ. ඔව් සර් අර එකෙන් කෙලින්ම 20න් 13ක් අඩු කරලා 20න් 7යි කියලාද ගන්න පුළුවන් පුතේ. ඔව්. වැඩි චොකලට් ප්‍රමාණයක් ලැබුණේ කාටද? පිළිතුරට හේතු සහිතව පැහැදිලි කරන්න. වැඩි චොකලට් ප්‍රමාණය. එක්කෙනෙක්ට ලැබුණා 4න් එකක්, තව එක්කෙනෙක්ට ලැබුණා 5න් දෙකක්. තව කෙනෙක්ට ලැබුණා 20න් 7ක්. කොහොමනේ ආවේ? නේ? එතකොට මේ ඔක්කොම 20ට හරව ගන්න එපා. එතකොට මෙයා එනවා 20න් 5ක්, මෙයා එනවා 20න් 8ක්, මෙයා එනවා 20න් 7ක්. දැන් එතකොට අපිට මේකේ වැඩිම ප්‍රමාණය වෙන්නේ කවුද? 20න් 8 වැඩි 20න් 7ට වඩා. ඊළඟට 20න් 5. එම නිසා අන්න අපි කියනවා වැඩිම ප්‍රමාණයක් ලැබුණේ මල්ලි ලැබුණේ කාටද 5න් 2ක් ලැබුණු එක්කෙනා කවුද 5න් 2 ඒ ආ ඒ කාටද මල්ලිද මල්ලි ඕ මල්ලිගේ මල්ලි ලැබුණේ මෙතන ලැබුණේ ලැබුණේ මල්ලිටය මල්ලිටය අද 5න් 2 වැඩි කියලා පෙන්නුවද පුතා මේ විදිහට පෙන්නුවද 5න් 2 තමයි මේ තුන්දෙනාගෙන් වැඩි කියලා එහෙම පෙන්නලා නෑ නේද ඈ නෑ සර් පෙන්නලා නෑ
අන්න එකයි ගණිතය කියන්නේ තර්කානුකූල විෂයක් නේ පුතේ තාර්කිකයි අපි එතකොට මේකේ මේ මේ භාග සංසන්දනය යන්නේ තියෙන මේ භාග සංසන්දනයේ ඔයගෙන් බලාපොරොත්තු වෙනවා මෙතන විශාලම භාගය හඳුනා ගැනීම විශාලම භාගය හඳුනා ගැනීම බලාපොරොත්තු වෙනවා තේරුණාද පුතා එහෙනම් මේක සටහන් කරගන්න රත් පෑන Excuse me, sir. කියන්න. Sir, එතන පහෙන් දෙකක් ලැබිලා තියෙන්නේ නංගිට sir. ආ, ඔවින්ද? 9 දෙක නංගිටද? මල්ලිට sir. නෑ sir. හතරෙන් එකක් මල්ලිටද පහෙන් දෙකක් නංගිටද දුන්නේ කියලා තියෙන්නේ sir. හතරෙන් එකක් මල්ලිට පහෙන් දෙකක් නංගිට. ඔව් 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 ඔව්. ඔව් ඔව්. එතන නංගිට Thank you today. මෙතන මේ තියෙන අතරින් එකක් මල්ලිට පහෙන් දෙකක් නංගිට. Welcome sir. ඔව්. ලැබුණේ නංගීටය. ඉතේ ඔන්න ඔහොමයි. ඊළඟට අහනවා ප්‍රශ්න අංක 34. චොකලට් එකක වටිනාකම රුපියල් 100ක් නම් නිමල්ට ලැබුණු ප්‍රමාණය වටිනාකම. මම දැන් ඉන්නේ 4 වෙනි ප්‍රශ්නෙට. චොකලට් එකේ වටිනාකම රුපියල් 100යි. නිමල්ට ලැබෙන්නේ 20න් 7ක්නේ. ඒ කියන්නේ එහෙනම් 100 බෙදන්න ඕනේ 20න් බෙදලා 7ෙන් ගුණ කරන්න ඕනේ. 7ෙන් ගුණ. එතකොට රුපියල් 20 1යි මෙතන 5යි. නිමල්ට ලැබුණු කොටසේ වටිනාකම රුපියල් 35යි. 35. යා 35. අන්න හරි. ඔය විදිහට තමයි උත්තර පිට එන්නේ. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න බලන්න ඉක්මනට. හරි සර්. තා පොඩි වෙලාවක් දෙන්න. තව දින ඇතුළේ සමහර වෙයි. ඔය අපි කතා කරේ කීවෙනි ප්‍රශ්නේද? තුන සර්. තුනනේ. නැස. නැස. අපි දැන් යන්නේ 4ටනේ 4 තියෙන්නේ නිර්මාණයන්නේ ඔව් සර් වෘත්තපාද ඔව් සර් කවකටු ගන්නවා මම මෙතන එනම් කවකට පෙට්ටිය ගන්නද ආ ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද? ඔව් සර්. ඔව් සර්. දැන් අපිට කියනවා ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4. හතරේ කියනවා O කේන්ද්‍රය වන අරේ සෙන්ටිමීටර 3ක් වන වෘත්තයක් අඳින්න කියලා. ඔව්. අපි ගමු O කේන්ද්‍රය වන අඩිගුලා ගත්තා කවකට ගත්තා අපි කවකට අරන් කවකට තුඩ බිඳුවේ තියලා හරියටම සෙන්ටිමීටර් 4ක් නේද ගන්න තියෙන්නේ
सेंटीमीटर हाथर तूना अपने सर कवा कवा तूने पौधा वामटा बनना ना मैं आते कवा काटे तूने सर जंगली ने और सर දැන් තුන හරිනේ හරි සර් අරගෙන අපි අදිරුල පැත්තකින් තියලා මෙයා වරන් මෙතනින් අපි තියලා අපි අඳිනවා මෙයාගේ මේ මූර්තිය ආ මූර්තියක් ආවේ නේද අපි තව බලන්න එතුඩ පොඩ පොඩි කරමු प्रश्न පළවෙනි කොටස අපි කරේ රෝමිලා කම්මන්ත එක. දැන් අපි රෝමිලා කම්මන්ත දෙකට එනවා. අපිට කියනෝ එයි ඕනෑම AB විෂ්කම්භයක් අඳින්නලු. AB විෂ්කම්භයක් අඳින්නලු. අපි කවකට ගෙනාවා අපි AB විෂ්කම්භයක් කොහොම අඳිනව? මේ අපිට ඒකේ ඕනෑම AB විෂ්කම්භයක් අඳින්නලු. මම මෙතන ඉඳන් ওই විදිහට අඳින AB විෂ්කම්භය. ඕ अनिवार्य एना तुम्हारे पास ने ए बी समान सेंटीमीटर हाया सेंटीमीटर हाया ईलंग टापिंग नहान ए बी टे लंबा हु सी डी नम तब विष्कम्भया का दिन ए बी टे लंबा हु सी डी नम विष्कम्भया का दिन अभी इतने टकान ना वीत चतुराश्य वीत चतुराश्य आ रहे हैं ना अभी वीत चतुराश्य आ रहा ඊට පස්සේ අපි අඳිනවා ලම්බකය මෙතන ඉඳන් ඕන ඔහම ඇඳලා ඊට පස්සේ අපි මෙයාව දීර්ඝ කරනවා මෙයාව අයින් කරලා මෙයාව අරගෙන අද්දුල තියලා ඊට පස්සේ
එයාව නම් කරන්න තියෙන්නේ කොහොමද? සර්. හා CD. සර්. ඔව් අහගෙන ඉන්නේ කියන්නේ. සර් මට කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ගියා කොතනද සර් කරන්නේ? දැන් අපි මේ හතරවෙනි ප්‍රශ්නේ කතා කරන්නේ. ඊට පස්සේ ඒ කියනවා අපිට ACBD යාකර ලැබෙන චතුරස්‍ය කුමන නමින් හැඳින්වේද? අපිට දැන් චතුරස්‍ය යා කරන්න තියෙනවා. නේ අපි චතුරස්‍ය යා කරමු. එතකොට A C C B D B E A D මේ චතුරස්‍ය කුමන නමකින් හැඳින්වේද? මොකද කියන්නේ ඔයගොල්ලෝ? සමචතුරස්‍ය. මෙයා සමචතුරස්‍යයක් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම හතරවෙනි ප්‍රශ්නෙට එන්නේ රෝමිලකම අංක 4 සම චතුරස්‍රය. පාද හතර කියන සම්වෘත්ත රූපය. නෑ නමනේ අහන්නේ සම චතුරස්‍රය. කුමන නමකින් හැදින්වේ? ඊයට පහේ පිරිතුර ලබා ගැනීමට ඔබ අනුගමනය කළ පියවර. ආ ඒකද ඒකට හේතුව මෙයාගේ පාද සියල්ල දිගින් සමානයි. ඒ විතරක් නෙවෙයි අනිත් එක මේ කෝණ මැනලා බලන්න අනිවාර්යෙම කෝණ ශීර්ෂ කෝණ ඍජු කෝණ වේ ශීර්ෂ කෝණ ඍජු කෝණ වේ ඍජු කෝණ වේ අන්න ඒක ලියවෙන්න ඕන පාද සියල්ල දිගින් සමානයි ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙනවා මම හිතන්නේ ඔගොල්ලෝ ඒක ලියලා නැතුව ඇති ඔව් එතකොට දැන් ඔයක මේ පිරිතුර ලබා ගැනීමට ඔබ අනුගමනය කළ පියවර කිව්වම මේ ඕක හදාගන්න අපි යොදාගත්තු පියවර නෙමෙයිද නෑ නෑ දැන් මේ පිළිතුර ලබා ගැනීම දැන් පිළිතුර කියලා සමචතුරස්‍යෙදි ලබා ගත්තේ ඒ සමචතුරස්‍යය හඳුනා ගන්න ඔයා යොදාගත්ත ඒක හඳුනා ගන්න මූලික කරගත්ත කාරණා සමචතුරස්‍ය හඳුනා ගන්න නම් සමචතුරස්‍යයේ සතුව තියෙන ගුණාංග මෙතන තියෙන්නේ නැහැ. සමචතුරස්‍යයේ ගුණාංග තමයි පාද සියල්ල දිගින් සමානයි. නමුත් පාද සියල්ල දිගින් සමාන වෙනවනේ රොම්බසේ පාද සියල්ල දිගින් සමානයි. නමුත් සමචතුරස්‍යයේ මේ ශීර්ෂ කෝණ ඍජු කෝණ. රොම්බසේ ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙන්නේ නැහැ. ඒතකොට පුතාලා කෝණ මානේ තියලා බලන්න මේ ඔක්කොම නැත්නම් විහිච චතුරස්‍යයේ තියලා බලන්න ඕනම මොනනම් බලන්න මේ බලන්න විහිච චතුරස්‍යයේ තිබ්බහම අපිට මේකේ මේ පැහැදිලිව අපිට මේ ශීර්ෂ කෝණ ඍජු කෝණ බව පේනවා. එහේ මේ ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙනවා. හරියටම මේක මෙතන දැන් පොඩ්ඩක් ගැටලුවක් එනවා මගේ මේ රූපේ. නේ ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙනවා. ඕගොල්ලෝ ඇඳපු එකේ තියලා බලන්න. ඕගොල්ලෝ ඇඳපු එකේ තියලා බැලුවාම ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙනවා. මගේ පුංචි අඩුවක් තියෙනවා හරි රූපේ. මම මේ වෘත්තේ පොඩ්ඩක් එහාට මෙහාට වුණානේ. ඒකයි. මේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ මේ ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙනවා. පැහැදිලිද? ඒක ලියාගන්න. අන්න එහෙමයි උත්තරේ එන්න ඕනේ. එතකොට මේ චතුරස්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වෙයි. සම්මුඛ පාද දිගින් සමාන කිව්වොත් ඍජු කෝණාංශයේ සම්මුඛ පාද දිගින් සමානයිනේ. දැන් ඍජු කෝණාංශය ගත්තොත් ඍජු කෝණාංශයේ සම්මුඛ පාද දිගින් සමානයිනේ. ඍජු කෝණාංශයේ සමචතුරස්‍යයේ වෙනසක් තියෙනවානේ ඍජු කෝණාංශයේ සම්මුඛ පාද දිගින් සමානයි සමචතුරස්‍යයේ පාද සියල්ල දිගින් සමානයි ඒතන සමචතුරස්‍යයේ බව හඳුනා ගන්න වෙන්නේ පාද සියල්ල දිගින් සමාන බව තේරුණාද ඕස ඒක සටහන් කරගන්න හරි නේද දැන් අපි යමුද ඊළඟ ප්‍රශ්නෙට යමු සර් අඩුපාඩු හදාගත්තද ඔව් සර් ලියාගත්තා හරි පස්වෙනි ප්‍රශ්නෙට එන්න හදන්නේ දැන් ප්‍රශ්නාංක 5 තියෙන පුතා වර්ගඵලය නේද වර්ගඵලය අපි ගමු ඒකේ මෙන්න මෙහෙම දීලා තිනවා
त्रिकोणाश्रय संबंध सेंटीमीटर अट्ठाई सेंटीमीटर दहाई मेतन सेंटीमीटर तुनाई सेनात्मी इन्नवाद सेंटीमीटर में एक्स इत पास से मेतन सेंटीमीटर आया अगले मेन को गया नहीं अट्टाई मम हिम दाना अट्टाई को नेत्मी दुए इन्नवाद नेत्मी मैं सेंटीमीटर दहा आई मैं सेंटीमीटर तुनाई मैं एक्स मैं आई දැන් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මෙම රූපේ දී ඇති මිනුමනු x වලාගය මෙම දී ඇති මිනුමනු x වලාගය කොහොමද ගත්තේ ඔයගොල්ලෝ x වලාගය 3 8 3 අඩු කරාම සර් එනවා x වලාගය නෑ හරි x වලාගය 8 3 අඩු කරා සෙන්ටිමීටර් 5යි උත්තරේ හරි දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙම රූපේ පරිමිතිය अट्टेवा देखा उत्तरेगा
මේ පහ පහේව දෙකක් එන්න බෑනේ මේ ඇතුලේ දිග ගන්න නැහැනේ පරිමිතියට මායිම් ටිකනේ වටේ දිග නේ ඕනේ වටේ දිග ඕනේ තේරුණාද ආස දැන් අපි එනවා පස්වෙනි ප්‍රශ්නෙට පස්වෙනි පස්වෙනි කියන්නේ වර්ගඵලය මේ වර්ගඵලය එතකොට එන්නේ 8 ගුණ කිරීම අපි දීමු වර්ගඵලය කියලා වර්ගඵලය 8 ගුණ කිරීම 10 අට ගුණ කිරීම 10 10 එකතු කිරීම 6 ගුණ කිරීම 6 ගුණ කිරීම 6 ගුණ කිරීම 6 ගුණ කිරීම 8 වරක් 10 80 6 වරක් 5 30 80 30 110 වර්ග සෙන්ටිමීටර 100 අන්න හරි ඔය උත්තර ටික ආවද දුවල පුතාලට ඔව් හරි වැඩ දා ගන්න ඔන්න දැන් අපිට තියෙනවා b කොටස. පහේ b කොටස. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න පුතේ. ඔව් අපේ net මිදුව නැද්ද? net me කතා කරන්න. ඉන්නව සර්. ආ ඒකනේ සද්ද නැතුව ඉන්නව. හැදුවද පුතේ paper එක? හැදුව සර්. ආහා. ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැත්නම් අහන්න. right. ඔය විදිහට ඔන්න උත්තර එන්න ඕන. දැන් b කොටසට අපි එන්න හදන්න. बी कोटा सर बी कोटा से किया ने सेंटीमीटर मीटर तिहाँ दिगर कांबी रोल लगीं मीटर देखाई सेंटीमीटर हाथरी स्पाग दिगर ती कांबी कैपेली अटक कपाव इन करने लगी इमा कैपेली आते मुलुदी कहाँ ना वा इतनी कांबी प्रमाणे सोया इमा प्रमाणे मीटर वाली प्रकाश कराने के लक्की है मीटर वाली අපි බලමු ඔන්න පුතේ අපි ගමු b කොටස ඒකේ කියනවා මීටර් 30ක් දිග කම්බි රෝලකින් මීටර් 2යි සෙන්ටිමීටර් 45ක් දිග ඇති කම්බි කැබලි අටක් අපා කැබලි අතේ මුළු දිග හරි එහෙනම් කැබලි අතේ මුළු දිග බලන්න मीटर सेंटीमीटर मीटर देखाई सेंटीमीटर हाथली स्पाहा गुना करने वा अटे ओ मटो दो करने बाला हाथली स्पाहे वा अटा अटोरा पाह हाथली है मीटर हाथरा तीतरुई हाथरोरा टट ती देखाई हाथराई ती सायं है तुना तीतरुई देवरा टट दासे तुना ही दाहन में इन बात बोले හතරිස් පහේ වටක් කීයද? 8වරක් පහ 40 4යි 8වරක් අතර 32 4යි 36යි. මෙතන එනවා සෙන්ටිමීටර් 360ක්. දැන් මෙතන සෙන්ටිමීටර් 360 න් මෙතන මොකද වෙන්නේ? තියන්න පුළුවන් කොච්චරද? 60යි තියන්න. 70ක් තිබ්බා. 70. එතකොට මීටර් 3ක් මෙතනට එනවා. නේ? මීටර් 3ක් එනවා. දැන් 8වරක් 2 16. 16යි මෙතන 3යි 10 9යි අන්න එහෙනම් උත්තරය මීටර් 19යි සෙන්ටිමීටර් 60 ආවද හැමෝටම උත්තරය ආවද ඊළඟට දෙවෙනි එක ඉතිරි කැබලි ප්‍රමාණය සොයා ඉතිරි කැබැල්ල එතකොට අපි මොකද කරන්නේ එතකොට අපි මීටර් සෙන්ටිමීටර් එතකොට මුළු දිග මීටර් 40යිනේ සෙන්ටිමීටර් නෑනේ ओके दहा नमेयाई हटा अडू करान्न ओन नेद पुते अडू करन देन सी मेतन दहा इंग अता सी इंग हां का मीटर 30 ने मेने 30 हां मीटर 30 सॉरी सॉरी मीटर 30 ठीक है देन මොකද වෙන්නේ सी इंग 60ක් අඩු වුනහම 40 මෙතන දැන් කීයද තියෙන්නේ 9යි නේ 9යි 29 නේ තියෙන්නේ 29 නේ තියෙන්නේ බිංදුවයි දෙකෙන් එකක් එකයි එතකොට එන්නේ මීටර් එම නිසා අපි දිනනවා ඉතිරි ප්‍රමාණය ඉතිරි කම්බි ප්‍රමාණය ඉතිරි කම්බි ප්‍රමාණය මීටර් 10යි සෙන්ටිමීටර් 40 හැබැයි අපෙන් අහන්නේ පුතේ මීටර් වලින් විතරයි නේ ප්‍රමාණය මීටර් වලින් කීයද එන්නේ එතකොට 10.4 මීටර් ඒ උත්තරේ ගත්තද
දෙනාරා එකකත් නෑ නේද නෑ ඒකනේ මීටර වලින් අහන්න 10.7 ඒ මොකද චක්කරේ නෑ අර දැරිසත් කරන්න හරි නේද දැරිසත් චක්කර එකක් තියෙන ඒක හරිද අඩුපාඩු හදාගන්න අඩුපාඩු හදාගන්න හයවෙනි ගානත් ඔයගොල්ලෝ හැදුවද නෑ හයි පරිමාටික හැදුවද පරිමායක නෑ නෑ සර් හය නම් ඔයගොල්ලෝ ඒ හය මේ අදාළ නෑ හය ඉන්නේ ඉස්සරහට තුන්වෙනි වාරයට අදාළ වෙන්නේ නෑ සර් මං ඒක අර කණ්ඩාංක ගාන හැදුවා කණ්ඩාංක ගාන හැදුවද ඔව් පොතෙන් බලාගෙන හැදුවා ඔයි කාටිසිය කණ්ඩායම් කතලි තුන්වෙනි වාරේ ප්‍රතිශත අනුපාත තුන්වෙනි වාරේ තේ. හරි ඉදිරියේදී අපි තුන් ඉදිරියේදී දැන් අපි තුන්වෙනි වාරේ පාඩම් පටන් ගන්නව ලබන සතියේ ඉඳන්. එතකොට තුන්වෙනි වාරේ පාඩම් වල මේව එනව පුතේ. තේරුණාද? නමුත් දැන් අපි පොඩ්ඩක් මේක කතා කරමු සාකච්ඡා කරමු. දැන් අද දුන්නු පේපර් එක 2018 පස්නාහිර පළාත් පේපර් එක. ඒක දැන් අපි පළවෙනි විෂය සාකච්ඡා කරා සෙකන්ඩ් එක ඕගොල්ලෝ අනිවාර්යෙන් හදලා තියාගන්න. ඒක අපි බලමු සතිය මැද දවසක් ගන්න උදේ වරුවක් නේද උදේ වරුවක් අරගෙන අපි සාකච්ඡා කරමු නේ දැන් 6 වෙනි ප්‍රශ්නෙට එනවා මේ අමතර දවස් දානවද ඒක තමයි අපි ලබන සතිය උදේ වරුවක් ගමු සර් ඒකේ පේපර් එක මං ටයිම් ටේබල් එකක් දාන්න පේපර් එක තමයි ඔය මේකේ සෙකන්ඩ් පේපර් එක අද දාපු පේපර් එකේ තියෙනවනේ 2018 ඒකේ සෙකන්ඩ් පේපර් එක හරි सेकंड पेपर का हादला सूदानां करेगा एतो कोट बी ए कोट सहाय वेनी प्रश्ने गणकाबे हैडती मालू टैंकी एक दिगपलल उस पिलिवलिन दीला तियेना मां एतन अदिन्नां गणकाबे हैडती मालू टैंकिया मेहेम तियेनवा गणकाबे हैडती मालू टैंकिया दिगपल उस पिली दिग सेंटीमीटर पलल सेंटीमीटर उस सेंटीमीटर तिहाई එතකොට පුතාලගෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ ඔය කාගේ හරි මයික් එකක් ඔන් වෙලා ඒක ඔෆ් කරගන්න පළවෙනි ප්‍රශ්නය මාළු ටැංකියට අල්ලන ජල ප්‍රමාණය ජල පරිමාව මිලිලීටරවලින් මේකට අල්ලන ජල පරිමාව මේකට අල්ලන ජල ප්‍රමාණය තමයි පුතේ ඔගලගෙන් අහන්නේ එතකොට අපි පරිමාව හොයන්නේ දිග පළල උස ගුණ කළා පළල उस गुण करला එතකොට මෙතන එනවා පුතේ 50 ගුණ කිරීම 40 ගුණ කිරීම 30 එතකොට 5 4 20යි 20 3 60යි සර් 60000යි ඝන සෙන්ටිමීටර පරිමාවේ ඒකක තමයි පුතා පරිමාව අපි පෙන්නන්නේ ඝන සෙන්ටිමීටර මේකට කියන්නේ ඝන සෙන්ටිමීටර හරිද එතකොට අපෙන් අහන්නේ හැබැයි මිලිලීටර වලින් පුතේ ඔන්න මතක තියාගන්න ඝන සෙන්ටිමීටර එකක් පුතේ මිලිලීටර එකයි ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ පුතේ මිලිලීටර එකයි එහෙනම් මෙයාගේ උත්තරේ
හතදාහයි මිලිලීටර් හතදාහයි මිලිලීටර් ඒක තමයි උත්තරය ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා ලීටරවල ලීටරවල එතකොට අපි දන්නවා ලීටරයක් කියන්නේ මිලිලීටර 1000යි ලීටර 1000 එනම් මෙතන 1000 වා කීයක් තියෙනවා අපි කරන්නේ 60000 බෙදෙනවා 1000 60000 බෙදෙනවා 1000න් එතකොට 1000න් බෙදුවාම උත්තරයේ ලීටර 60 අන්න ඒක ඒ කොටස මේ හරි වැරදි දාගෙන අඩුපාඩු හදාගන්න අඩුපාඩු හදාගන්න ඉන්න හරි සර් හරිද ඔව් සර් අමොම හරි සර් ඉතින් ඔන්න දැන් මම B කොටසට එන්න හදන්නේ B කොටසට අපිට යන්න වෙනවා මේ මේකට අන්න පුතේ මේකට කියන්නේ කාටිසිය ඛණ්ඩාංක තලයක් කියලා. ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. පුතාලට ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද පේනවනේ? ඔව් සර්. ඔව් සර්. අන්න පුතේ මේකට කියන්නේ අපි කාටිසිය ඛණ්ඩාංක තලයක් කියලා. මෙහෙම අපි අඳිනවා. ඊට පස්සේ මෙහෙම ගන්නවා. අක්ෂ දෙක. මේක අපි මේම තේරුම් නැහැ කියලා මේ බය වෙන්න එපා ඉස්සරහට කරන පාඩමක් මේකට අපි කියන්නේ x අක්ෂය කියලා x අක්ෂය තිරස් අක්ෂය මෙයාට කියන්නේ y අක්ෂය මේ දෙන්න මුණ ගැහෙන තැන අපි හඳුන්වන්නේ මූල ලක්ෂය කියලා බිඳුව ඊට පස්සේ අපි මෙතන කොටු දෙකකින් දෙක ගන්න බලමු පුළුවන් මේ දක්ෂ දෙකකින් දෙක ගන්න බැරි ගේනේ 1 2 3 4 5 6 පුළුවන් නේ 1 මෙතන කොටු දෙක 2 මෙතන මේකට අපි කියන්නේ ක්‍රමාංකණය කරනවා කියලා. අපි මේ ක්‍රමාංකණය කරා 6 වෙනවා. මෙයත් එතකොට අපි ඔය ඛණ්ඩාංග කියවලේ තිරස් අතර තිරස් අතර එහෙම නේද කියන්නේ. x අක්ෂයේ ක්‍රමාංකණය කරා මේ y අක්ෂයේ ක්‍රමාංකණය. 3 මේ y අක්ෂයේ ක්‍රමාංකණය කරා. ඊට මදි මම මේක පොඩ්ඩක් මකන්න ඕනේ මෙතන. y එක පොඩ්ඩක් ක්ලික් කරමු. මේ ඔක්කොම කරන්නේ පැන්සලේ. එතකොට අඩුපාඩු හදන්න පුළුවන්. එතකොට මෙතන පහ මෙතන y මේ අක්ෂ දෙක මේක අපිට මේකට කියන්නේ කාටිසිය ඛණ්ඩාංක තලය දෙකාටේ කියන ගණිතඥයා විසින් තමයි මේ කාටිසිය ඛණ්ඩාංක තලයේ ලෝකෙට හඳුන්වලා දුන්නේ මේක ධන මේ ධන පැත්ත විතරයි මේක ධන ඍණ මේ තව මේක දීර්ඝ වෙනවා ඕගොල්ලන් තහතේදී තියෙන්නේ මේ ධන පැත්ත විතරයි මේ x ඛණ්ඩාංක එක ඕකෙන් මොකද්ද වෙන ප්‍රයෝජනය ඔහම මේ ප්‍රයෝජනය වෙන්නේ අපිට මේකේ පිහිටීමක් ලකුණු කරලා බෙන්නන්න පුළුවන් මේකේ පාඩම මම සම්පූර්ණයෙන්ම පුතේ ඒ පාඩම උගන්වන වෙලාවේ කතා කරමු මේ පිහිටීමක් ලකුණු කිරීමක් තමයි වෙන්නේ පිහිටීම එතකොට මේකේ ඔන්න මෙහෙම කිය පිහිටීම් කීපයක් ලකුණු කරලා තියෙනවා මෙහෙම එක පිහිටීමක් ලකුණු කරලා තියෙනවා a කියලා මෙන්න මෙතන එක වෙන සාමාන්‍ය පිහිටීමක් ලකුණු කරන සම්මත ක්‍රම දෙකයි එකක් තමයි පිට තියලා පුතා මෙහෙම රවුමක් අදිනවා ලොකුවට නෙවෙයි
අනිත් එක කතිරේ ඔන්න ඔය ක්‍රම දෙක විතරයි දැන් මෙතන පේපර් එකේ නම් තිත විතරයි කියලා තියෙන එක වැරදි තිතයි රවුමයි ඔහම දාන්න ඕන ඔන්න ඊට පස්සේ මෙතන b 3 මෙතන තිත රවුම ඊළඟට 5 මෙතන තිත රවුම ඔන්නම පිහිටීම් තුනක් ලකුණු කරලා තියෙනවා ඊට පස්සේ ඒක යා කරලා තියෙනවා ඒ පිහිටීම් තුන යා කරලා තියෙනවා සරල රේඛාවක් විදියට ඔන්නම මෙතන තිත තියෙනවා මෙයා a මෙයා b මෙයා c කියන දැන් පුතේ b ලක්ෂයේ කණ්ඩාංග පටිපාටිගත යුගලයක් ලෙස ලියන්න මෙන්න පළවෙනි ප්‍රශ්නේ දැන් අපි කතා කරන්නේ b කොටස රෝමි ලකමංක එක මේ b ලක්ෂයේ පිහිටීම පටිපාටිගත යුගලයක් විදියට පටිපාටිගත යුගලයක් කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම අපි ඒක ලියන්න ඕනේ සුළු වරහණක් ඇතුළත මුලින්ම ලියන්නේ අපි ඔකට කියනවා x කණ්ඩාංගය මේ මෙතන ඕගොල්ලෝ මූල ලක්ෂයනේ දැන් x කණ්ඩාංගේ මේ මේ 34 තියෙන දුර x කණ්ඩාංගේ කීයද 4යි 4 කම ඊළඟට ලියන්නේ y අක්ෂයේ ඔස්සේ දුර y අක්ෂයේ ඔස්සේ දුර දැන් හිතන්න මෙතන ඉඳන් x අක්ෂයේ ඔස්සේ 4ක් ඇවිල්ලා y අක්ෂයේ ඔස්සේ 1යි 4,1 කියලා තමයි අපි පටිපාටිගත යුගලයක් විදියට ඒව ලියන්නේ ආ b ලක්ෂය අහන්නේ නේ b ලක්ෂයේ b නේද b අහන්න b නම් මෙතනට එන්න ඕනේ කීයද 3 b අහන්නේ මෙතන 3 4,3 හරිනේ සර් එතකොට සර් ඕක වරහන් නැතුව ඔය දෙක මාරු කරලා ලිවොත් වැරදිද අම්මෝ වැරදි සම්මතය තමයි x කණ්ඩාංගේ මුලින්ම ලියන්නේ y කණ්ඩාංගේ දෙවනුව ලියන්නේ ඔන්න ඔකයි සම්මතය x අක්ෂයේ මේ x කණ්ඩාංගේ තමයි මුලට ලියන්නේ අපි තව උදාහරණයක් මම ගත්තොත් ඔන්න මෙතන මේ පිහිටීම x අපි දුන්න මෙතන p කියලා මෙයාගේ කණ්ඩායම් පටිපාටිගත යුගලේ ඕගොල්ලන්ගෙන් අහන්න. එතකොට ඕගොල්ලෝ කරන්නේ සුළු වරහණක් දැම්ම x කණ්ඩායම්ගේ කීයද 1යි. y කණ්ඩායම්ගේ 3යි. ඒක සම්මතය. මුලින්ම ලියන්න ඕනේ x කණ්ඩායම්. ඒ දෙක මාරු කරලා ලියන්නෙත් නෑ. වරහණ දැම්මේ නැති වුණොත් ඒත් වැරදි. ඒත් වැරදි. වරහණ දාන්න ඕන සුළු වරහණ දාන්න ඕන. තව කතා කරමු අපි මේ පාඩමේදී. ඊළඟට මේකේ කියනවා මෙම රේඛාව මත ඇති තවත් ලක්ෂයක කණ්ඩාංග ලියන්න. තවත් ලක්ෂයක. අපෝ අපිට තව ලියන්න ඕන. ඒ ගලියෙම. එතකොට ගත්තොත් එහෙම 4,1. නැත්නම් 4,5. ඒ දෙකම ලියන්න පුළුවන්. එකයි අහන්නේ. මෙම කණ්ඩාංග වල ඇති විශේෂ ලක්ෂණය මොකද්ද? මේකේ විශේෂ ලක්ෂණය මොකද්ද? කණ්ඩායම්ගේ සැරමිටම 4,5. හරි. x කණ්ඩාංගය x කණ්ඩාංගය සමාන වේ කියලා කිව්වත් කමක් නැහැ සමාන වේ නැත්නම් x කණ්ඩාංගය 4ට සමාන වේ ඔ x කණ්ඩාංගය සෑම විටම 4 වේ ඔය ඔහොම ලිව්වත් කමක් නැහැ ඒ දෙකම ගැලපේනවා හතර වෙනි පාර සෑම ලක්ෂයකම කමක් නැද්ද සෑම ලක්ෂයකම මේ මෙහි සෑම ලක්ෂයකම x කණ්ඩාංගයේ 4 වේ. ඒක හරි. කණ්ඩාංග තලයේ උතරපත්තේ පිටපත් කරගෙන ABC ලක්ෂවල x හා y කණ්ඩාංග අගයන් එකිනෙකට මාරු කර x y කණ්ඩාංග අගයන් මාරු කර DEF ලෙස ලකුණු කොට යා කරයි. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔන්න A කණ්ඩාංගේ අපි මාරු වෙනවා මෙයාව. මාරු වෙනවා. 4 1 1 4 වෙනවා. ඊළඟට b එකේ 4 3 3 4 වෙනවා c එකේ 4 5 5 4 වෙනවා දැන් ලකුණු කරන්න ඕනේ අපිට ලකුණු කරන්න ඕනේ හරි එතකොට x 5 y 4යි x 5 y 4යි කියන්නේ මෙතන මම මෙයාව ලකුණු කරේ හරි x 5 y 4යි x 3 y 4යි ඒ කියන්නේ මෙතන එයත් අයි x 1 y 4යි. ඒ කියන්නේ මෙන්න මෙයා. යා කරන්නද? එතකොට අපි මේක ඔහොම යා කර. ඕන්න ඔහොමයි. දැක්ක. පැහැදිලිද? DEF කියලා. ඒක DE ඔරෝ. ඒක අපිට කියනවා DE මෙයා D මෙයා E මෙයා F ලෙස නම් කරන්න. ඕන්න ඔහොමයි. ඒසිනේ
හදිසි කන්දංක පාඩම බලන්න තනියම කරගන්න පුළුවන් මේක හරි ඔය විදිහට තමයි පුතේ අඩුපාඩු හදාගන්න බලන්න හරි සර් ඕ ඉච්චර වේගෙ හරි සර් පොඩ්ඩක් ඉන්න සර් ආද පන්ති වෙන්නේ 9 හමාරටක නෑ පුතේ දැන් අපි මෙතන ඉවර කරමු मतना पुनरीक्षण अभ्यास ඒවා අපි සතියේ ලබන සතියේ උදේ වරුවක පන්තිය දාමු පන්තිය දාලා අපි මේ පන්තියද ඔව් අමතර පන්තියක් දාමු මම බල පටන් ගන්නවා ඔලි කවුදද පටන් ගන්නේ පුතාලගේ සෑ මේ සඳුද පටන් ගන්නවා සර් පුතා මොනිස් කුලේද සර් සෙන් ජෝන්ස් එකේ ආ සෙන් ජෝන්ස් එකේ උදේ දානවද ඔයගොල්ලන්ට කරනවා නේද අපිටත් මේ සවන්දේ පටන් ගන්නවා සර් බලන්න මට ඒකේ ටයිම් ටේබල් එක එවන්නක පොඩ්ඩක් හරි 9:00ටද අපි මේ ටයිම් ටේබල් එක හැමදාම 6:00ටද පටන් ගන්න 6:00ට නෙමෙයි සර් 7:00ට සර් පටන් ගන්න අපි බලමුකෝ ඒක ඉවර වෙන්නේ කීයද 2:00 කාලට සර් මේ අද अभी මේ පාඩම් නෙවෙයි පේපර් එක. හරි. එහෙමනම් රෙකෝඩින් එක පුතා බලන්න. හරි. හරි. එහෙමනම් පුතාලා හැමෝටම සුභ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝම පරිස්සමින්. ආයි බෝන්ජ්. රාත්‍රියක් ලැබෙනවා. ගුඩ් බයි සර්. පරිස්සමින් ඉන්න. පරිස්සමින් ඉන්න. පරිස්සමින් ඉන්න සර්.